समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्तदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुक गुणगरुक बौद्ध पिन्नतुनी बहुम श्रद्धावें तब मैं पिनवात पिरिस सदी पहदी सूदानम वेन्ने तथागत शांति नायक सम्मा सम्प्यानन वहंसे विसिन देशना कुट वदाले अति उतुम श्री सद्धर्म रत्नयेन अबमल रेणु कटत वडा आडु बहोम पुंच कोटसक देशना करवगन धर्म गौरवे पेरदरी करगन देशनागत धर्मे श्रवणे करंदत इसे धर्म श्रवणे किरीं लबेन अववाद अनुशासना तम तमन्गे जीवित वलट एकतु करगेन वत निवेरदी इतामत्म धर्मानुकूल ऊ मिलव जीवितयक सकस करगंदत निवेरदी ऊत धर्मानुकूल ऊत मिलव जीवितयक तुलिन सुगति गामी ऊ परलो आयति भवयक लबागेनी मे परम पवित्र चेतनाव मुदुन पत करगनाय सद्धर्म श्रवणे करंड सूदानं वेन्ने पिनतिनी मे धर्म देशना मालावक हटियेट दिगिन दिगट सिद्ध उन देशनावक अद मे सूत्र देशनाव जाम प्रमाणेकिं निमाकरण देशनाव हटियेट मे अवसान देशनाव सिद्ध करण सूदानं वेन मोहते भाग्यतुन वहंसे विसिन देशना कुट वदाल आश्चर्यमत्तु महासमय सूत्र देशनाव मे सूत्र देशनाव ओनेम तनक आरंभक अवस्थावेदी पवा देशना करण सुदुसु देशनाव खटियटाई धर्मे सदाहं करण एनिसा मे देवीवरु पिलिबंधव सदहंकरण देशनावा देवीवरु सदहंकरण मे सूत्र देशनाव अपे सूत्र देशनाव कियला एगोल्लंगे नम गोत सदहंकरण निसा मे सूत्र देशनाव अहन्न देवीवरु बहुम प्रिय करनवा ए निसा भाग्यतुन वहन्सेम देशना कला ओ नैम तनक मे सूत्र देशनाव मुलिम्म देशना करन्न सुदुसुई कियला ओ नैम वेलावक देशना करन्न सुदुसुई යම් ආරම්භක අවස්ථාවක අපි බොහෝ වෙලාවට සත්පිරිත් සජ්ජායනා කරනවා යමක් ආරම්භ කරන වෙලාවට එවන් ආරම්භක මොහොතක පවා දේශනා කරන්න ඉතාම වටින දේශනාවක් හැටියට මේ සූත්‍ර දේශනාව සඳහන් කරලා තියෙනවා මොකද මේ දේශනාව ඇහෙනකොට දෙවිවරු ගමන් කරනවා නම් නතර වෙලා ඒ ස්ථානයේ දිහා බලලා යන්න තරම් විශේෂ අවධානයක් මේ සූත්‍ර දේශනාවට දක්වලා තියෙන බව इंसा अद मे सूत्र देशनावत्ति बहु धर्म कारण साकच्चाकंट यदुना अद देशनाव तुला विशेष सदहंकरण तेन मे अवस्थावट सह संबंध वेच
අසීමාන්තික දිව්‍ය ගණයාගේ දේව නම් බුදු පියාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි මුලින් සාකච්ඡා කළා පොඩි පොඩි දෙවිවරු කල්පනා කරන්න ඇති භාග්‍යවතුන් වහන්සේ අපේ නම් සඳහන් කරන්නේ නැති වෙයි කියලා. පොඩි දෙවිවරු එහෙම හිතුවා. ඒක භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ දෙවිවරු මොනවද හිතන්නේ. වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බලන වෙලාවමයි මේ දෙවිවරු මේ කාරණාව හිතන වෙලාව. නිසා අපි මුලින් සඳහන් කළා හරියට බඩුත් එක්ක හොරු අල්ලගත්තා වගේ කියලාම අට කතාවේ සඳහන් කරන්නේ. මුඛයෙන් ඇතුළට අත දාලා හෘද මාංශය අල්ලගත්තා වගේ මේගොල්ලු සිතනවාත් සමගම සිටවිල්ල භාග්‍යවතුන් වහන්සේ අල්ලගත්ත නිසා තීරණය කරනවා මේ කිසිම දෙවි කෙනෙක් අමතක කරන්නේ නැතුව ඔවුන්ගේ නංගොත් ප්‍රකාශ කළ යුතුයි, දේශනා කළ යුතුයි කියලා. ඒ නිසා ඒ නං දේශනාව තමයි අද බොහෝ දුරට සඳහන් කරන්න තියෙන අවසාන දේශනාව හැටියට. අපි අන්තිමට සාකච්ඡා කරන්නට යෙදුනේ අයිරාවන කියන හස්තිරාජයා පිළිබඳව තොරතුරු. දෙව්ලොව තතු දැක්වීමේදී අයිරාවන හස්තියා පිළිබඳව තොරතුරු වලින් අපි කලින් දවසේ දේශනාව නිමා කළා. අද ඊළඟ ගාථාරත්නයේ ඉඳලා තමයි දේශනාව පටන් ගන්න තියෙන්නේ. යේ නාගරාජේ සහසා හරಂತಿ දිබ්බා දිජාපක්ඛි විසුද්ධ චක්කු වේහාසයාතේ වන මජ්ජපත්තා චිත්‍රාසුපන්නා ඉති තේසං නාමානි. යේ නාගරාජේ සහසා හරಂತಿ. මෙතන සඳහන් කරනවා ගුරුළු රාජෝ දෙන්නෙක් පිළිබඳව. චිත්‍ර සහ සුපන්න කියන ගුරුළු රාජෝ දෙන්නෙක් මේ ගුරුළු වංශ දෙකක් පිළිබඳව වෙන්න පුළුවන්. මේ ගුරුලන්ට මේ නාගරාජෝ ඉතාම බයයි. යම්සේ ගුරුලෙක් නාගරාජයෙකුට පහර දුන්නොත් කිසිසේත්ම ගුරුලට දෂ්ට කරන්නවත් ඒ නාගයා උත්සාහ දරන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ශරීරයේ හොලවන්නේවත් නැහැ කියලා සඳහන් කරන්නේ. ඉතාම දරුණු නියපොතු තමයි මේ ගුරුලන්ට තියෙන්නේ. නාගරාජයෝ දැක්ක ගමන් මේ සර්පයෝ දැක්කහම ඇවිල්ලා වහනකොට මේ ගුරුලාගේ නියපොතු සත්වයාගේ ශරීරය හරහා ගමන් කරනවා කියලයි සඳහන් කරන්නේ. තාම දරුණු නියපොතු ශරීරයේ සිදුරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙنده හරහා ගමන් කරන අය දඟලන්නවත් ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් එහෙම ගුරුළු රාජ්‍යය තමයි මේ චිත්‍ර සහ සුපර්ණ කියන ගුරුළු රාජ්‍යය. ඒ වගේම මේගොල්ලන්ට තියෙන හොඳට පේන ඇහැක්. මෙතන සඳහන් කරන හැටියට යොදුන් දහසක් පමණ ඈත පේනවා මේගොල්ලන්ට. ඉතින් යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක්. ඉතින් ඒක දහසෙන් ගණන් කරලා බැලුවොත් ඒ තරම් දුර, කොයිතරම් දුර පේනවා වුණත් යම් සතෙකුගේ ඇහැම මේගොල්ලන්ට පේනවා කියලා සඳහන් කරන සතා නෙමෙයි, මනාව ඇහැ පේනවා කියලා සඳහන් කරනවා. ඒ පෙනීම මේගොල්ලන්ට ලැබුණේ සංසාරේ පුදුමාකාර පින්කම් කරපු නිසා. තිරිසන් හැටියට ඉපදිලා හිටියට පින්කම් කරලයි මේ පෙනීම ලැබිලා තියෙන්නේ. අපි මේ කාරණාව මුලින්ම සාකච්ඡා කරුවා. මනුස්ස ජීවිතයක් ලබන්න අවශ්‍ය කුසලය ඒකාන්ත වශයෙන් ආරක්ෂා කරන සීලය. එහෙම නැත්නම් අපි කරන දම් පින්කම්, පහන් පූජාවල්, මල් පූජාවල්, මේ විවිධ පූජාවල් ඒ ඒ දේවල් හැටියට තමයි විපාක දෙන්නේ. ඉතින් දානයක් පූජා කරාම අපි සිල් නැතුව දම් පූජා කරනවා නම් අපි උපදින තැන මනුස්ස ජීවිතයක් නොවෙන්න පුළුවන්. කොතන උපන්නත් ඒ පුද්ගලයාට ලැබෙනවා. අපි ඒකට උදාහරණත් අපේ ගෙවල් වල ඇති කරන සුනකයන් ආශ්‍රය කරගෙන, අශ්වයින් ඇතුන් ආශ්‍රය කරගෙන අපි සඳහන් කරන්න යදෙන මේ සිල් නැතුව දන් දීපු ඇතැම් අයගේ උප්පත්තීන් හැටියට ජානුසෝනි ආදී සූත්‍ර දේශනාවල පෙන්නලා තියෙන හැටි. එහෙමනම් මේ දිවස් ලබන්න හොඳට පේන ඇස් ලබන්න කරන්න ඕන පින්කම් විශේෂයෙන් පහම් පූජාවල්. එහෙමනම් මේගොල්ලෝ සමහර විට මේ ගුරුළු නැමැති තිරිසං ආත්ම ලබාගෙන හිටියත් සසර සිල් නැතුව වුණත් මේ වාගේ මහා ශ්‍රේෂ්ඨ පූජාවල් සිද්ධ කරලා වෙන්න ඇති. මේ වාගේ හොඳ ඇහැක් ලබන්න ඇත්තේ ඒක පිනට ලැබිච්ච ඇහැක්. නමුත් ඒ පුණ්‍ය මහිමය ඒගොල්ලෝ අද පාවිච්චි කරන්නේ සංසාරේ අවකල්ප ගණනකට ඇස් නොලැබෙන දෙයක් බවට පත් කරගන්න තමයි ඒ පුණ්‍ය ප්‍රතිඵලයේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඇහැමයි පේන්නේ කියලා සඳහන් කරනවා. මෙච්චර දුර හිටියත් ගිහිල්ලා උගුල්ලලා ගන්නේ ඇහැමයි කියලා සඳහන් කරනවා. දැන් අය සංසාරේ ඇස් නොලැබෙන තරමට මහ පව් කරගන්නවා. මේ ධර්ම කාරණාවත් එක්ක
අපිට අපි අපි පිළිබඳවත් මැනගන්න උග දේවල් තියෙනවා. මේ ලෝකේ ඉපදිච්ච හැම මිනිස්සෙකුටම එක එක්කෙනාට වඩා විශේෂ වෙච්ච යම් මොකක් හරි හැකියාවක් තියෙනවා. ඒ හැකියාවන් සංසාරේ අපි කරගත්ත කුසල ධර්මයක ලබාගත්ත දේවල්. ඒක ශරීර ශක්තිය වෙන්න පුළුවන්, මනසින් යමක් හිතල සැලසුම් කරන්න පුළුවන් ශක්තිය වෙන්න පුළුවන්, යමක් දරාගෙන සිටීමේ හැකියාව වෙන්න පුළුවන්. මේ වගේ ශක්තියින් අනික් අයට නැති ශක්තියින් අපට ලැබුණේ යම් යම් විශේෂ හේතු නිසා. ඉතින් බොහෝ වෙලාවට අපට ලැබිච්ච ශක්තිය අපි පාවිච්චි කරන්නේ හරියට වැරදි දේවල් වලට. බොහෝ දේවල් හිතන්න පුළුවන් අය සමහරලාට ඒ හිතින් හිතන්නේ වැරද්දක් තමයි සැලසුම් කරන්නේ, අපරාධයක් තමයි සැලසුම් කරන්නේ. අපරාධ සැලසුම් කරන අය සාමාන්‍ය අයට වඩා බොහොම තීක්ෂණ විදිහට, අති සියුම් විදිහට මේ වර්තමාන විද්‍යුත් උපකරණ වලින් පවා මැගහැරලා යන විදිහට සැලසුම් කරනවා. නමුත් ඒගොල්ලෝ සංසාරේ ලබාගත්ත ලොකු හැකියාවක් ඒක. එහෙම සැලසුම් කරලා ඒ කටයුතු වලට එළඹෙන්න පුළුවන් අය මේ මාර්ගය ඔස්සේ යහපත් පැත්තට ඒ සිතුවිලි යොමු කරලා ක්‍රියාත්මක කෙරුවා නම් සමහරලාට මාර්ගඵල ලබන්න පුළුවන් තරම් මහා ශක්තියින් තියෙන අය. එහෙනම් මේ එක එක ශක්තියින් පුද්ගලයාට ලැබිලා තියෙන්නේ තමන් ඒ සිද්ධ කරගත්ත දේවල් අනුව. නමුත් වැඩි දෙනාගේ ශක්තිය භාවිතාවයට වෙල් තියෙන වැරදි පැත්තට. ඒ නිසා මේ ගුරුලන්ටත් ලැබිලා තියෙන ශක්තිය ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වැරදි පැත්තට. නමුත් සඳහන් කරනවා මේ මොහොත මේ ගුරුලා මේ නාගයන්ට පහර දෙන්නේ නැහැ කියලා. මොකද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාව, මේ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ආපු වෙලාව. ඒ නිසා මේ වෙලාවේ පහර දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නිසා මේ ගුරුලන්ට අභය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ගුරුලෝ සහ නාගයෝ එක තැන බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කළා කියලා සඳහන් කරනවා. ඔවුනොවුන්ගේ ඇඟට අත තියාගත්ත වෛරක්කාරයෝ කියලා සඳහන් කරනවා. ගෙල වටේ අත දාගත්ත කියලා සඳහන් කරනවා. අතින් අල්ලගෙන කතා කළා කියලා සඳහන් කරනවා. මෙතන සඳහන් කරනවා වේ හාසයාතේ වන මජ්ජපත්තා චිත්‍රාසුපන්නා इति තේ සංනාමානි. මේ තරම් දරුණු චිත්‍ර සහ සුපර්ණ කියන මේ ගුරුල් වර්ගයා අහස වනේ මුදුනෙන් වනේට උඩින් අහසින් ඇවිල්ලා මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණා කියලා සඳහන් කරනවා මේ ගාථා රත්නේ. ඊළඟ ගාථාව අභයං තදා නාග රාජාන මාසී සුපන්නතෝ කේම මකාසි බුද්ධා. එහෙනම් මේ නාගයන්ට අභය ලැබිලා ගුරුලංගෙන් කවුරු නිසාද? සුපන්නතෝ කේම මකාසි බුද්ධා. ඒ අභය ලැබිලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ විතරක් නිසාමයි. ඊළඟට සඳහන් කරනවා සංහාහි වාචාහි උපෞහයන්තා නාගා සුපන්නා සරණ මගන්සු බුද්ධා. ඉතා හොඳ වචන වලින් මේගොල්ලෝ ආමන්ත්‍රණය කරගත්ත කියලා සඳහන් කරනත් මුලින් සඳහන් කරපු කාරණාව. තාම ප්‍රියමනාප වචන වලින් ආමන්ත්‍රණය කරගත්තා. ඔවුනොවුන් ළඟ බොහොම ප්‍රියශීලී ඇසින් බලමින් හිටිය කියලා සඳහන් කරනවා. ඒ වෙන කාරණාවක් නිසා නෙමෙයි, නාගා සුපර්ණා සරණ මගන් සුබුද්ධා. මේ නාගයින් සහ සුපර්ණයින් කියන අය මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ සරණ ගියපු නිසා ඒගොල්ලන්ට කරදර කරන්න නම් කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ වෙලාවේ මේ නාගයන් විතරක් නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සරණ ගියා නම් ඒ පුද්ගලයාට කරදර කරන්න මේ ලෝකේ ලේසියෙන් කෙනෙක් සමත් වෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා පෙර භවයක දරුණු අකුසලයක් නිසා විපාක දෙනවා වුණත් ඔහු ඉතාම ආරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ ජීවිතය ඉතාම ආරක්ෂා සහිතයි. දුක්බර වේදනාබර අවසානයකට නෙවෙයි, ආරක්ෂා සහිත තැනක තමයි තීරණය කරන්නේ. ඒක මේ දේශනාව පටන් ගත්ත වෙලාවේ අපි සඳහන් කළා. මහා බ්‍රහ්මයෙක් තමයි බුදු පියාණන් වහන්සේ ළඟ ඇවිල්ලා දන ගහගෙන කියන්නේ, යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසන්දේහං දේව කායං පරිපූරිස්සන්ති. යමෙක් සම්මා සම්බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං, ඔහු කවදාවත් අපාය භූමියකට නොවැටෙන බවත්, මේ මනුස්ස කය ඉක්මවනවත් සමගම දේව කායන් පරිපූරිස්සන්ති පහාය මානුසන්දේහං දේව කායන් පරිපූරිස්සන්ති, දෙව් පිරිස තමයි සම්පූර්ණ කරන්නේ. ඒ නිසා
මේ බෞද්ධයා මේ ලෝක ධාතුවේ බොහොම ආරක්ෂාකාරී පුද්ගලයෙක්. මේ බෞද්ධයා කියලා කියන්නේ සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය පුද්ගලයාට විතරයි. බෞද්ධයා නිරේ යන්නේ නැහැ කවදාවත් කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒක තමයි මේ සත්තු පිළිබඳව මෙතන මේ පැහැදිලි කරන්නේ. ජිතා වජිර හත්තේන සමුද්දං අසුරාසිතා බාතරෝ වාසවස් වාසවස්සේති ඉද්දි මන්තෝ යසස්සිනෝ කාල කංජා මහා බින්සා අසුරා දාන වේගසා වේපචිත්ති සුචිත්තිච පහාරාදු නමුචී සහ. ජිතා වජිරහත්තේන සමුද්දං අසුරාසිතා වජිරහත්තේන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජ්‍රායුධය. මේ වජ්‍රායුධයෙන් සමුද්දං අසුරාසිතා සමුද්‍රයේ අරගෙන ඉන්න අසුරයෝ පරාජය කරලා බය කරලා තියෙන. ශක් දෙවිඳුගේ පිළිරුව දැක්කත් අසුරයෝ ආපහු යනවා කියලා සඳහන් කරනවා වජ්‍රායුධය අරන් ඉන්න පිළිරුව. ඒ නිසා කෞතිසාවේ වටේටම නාග සුපර්ණාදීන් පරාජය කරගෙන මේ අසුරයෝ ආවොත් කෞතිසාවේ වටේටම හදලා තියෙනවා ශක් දෙවිඳුගේ පිළිරුවවල්. ඒ හැම පිළිරුවක්ම වජ්‍රායුධය අතේ තියාගෙන ඉන්නේ. මේ සියලුම දෙනා පරාජය කරගෙන අන්තිම තැනට එනකොට අසුරයෝ කල්පනා කරනවා ශක්‍රයා එළියට ආවා. ඒ මොහොතින් බිම් බලාගෙන ආපහු අසුර ලෝකයේ දක්වාම ගිහිල්ලා තමයි ආපහු හැරෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් හදලා තියෙන්නේ පිළිරුව. එහෙමනම් අසුරයෝ බොහොම බයයි මේ වජ්‍රායුධයට ශක්‍ර දේවේන්ද්‍රයන්ට. නමුත් බාතරෝ වාස වස්සේති ඉද්දි මන්තෝ යසස්සිනෝ මහත් වූ ඉර්ධි ඇති මහත් වූ යසස් ඇති. අසුරයන්ටත් ඉතාම ඉහළ ඉර්ධි තියෙනවා. කීර්තිමත් හරිම යසසින් පිරිල ඉතිරිලා ඉන්න පිරිසක්, දෙව්ලොව හා සමාන සැප තියෙන පිරිසක්. මේගොල්ලෝ දෙව්ලොවෙන් විසි කරපු නිසානේ මහමුහුදේ ඉන්නේ. සුරාපානය කරපු නිසා දෙව්ලොවෙන් උස්සලා විසි කෙරුවා. ඒ නිසා තමයි සාගරයට වැටුනේ. නමුත් මේ තාවතින්ස දිව්‍ය ලෝකයේ තරම් සැප තියෙන විමානයක් මේ සාගරයේ පතුලේ ඔවුන් වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වෙලාවේ බාතරෝ වාසවස්සේති මේ දෙගොල්ල හරි වෛරක්කාරයි. නමුත් මේ වෙලාවේ සහෝදරයෝ වගේ එකතු වෙනවා. බාතරෝ වාසවස්සේති කොහොමටත් මේ අසුරයෝ සක් දෙවිඳුගේ සහෝදර බවට පත් වුණා. අපි ඒ කාරණාව සාකච්ඡා කළා සූර්ය වච්චසාව විවාහ කරගත්ත තැන ඉඳලා. ඒ නිසා මෙතනත් භාග්‍යවතුන් වහන්සේ නිසා මේ වෛරක්කාරයෝ සහෝදරයෝ බවට පත් වෙලා තිනවා. කාල කංජා මහා බිංසා අසුරා දාන වේගසා වේපචිත්ති සුචිත්තිච පහාරාදු නමුචී සහ. සක්‍රයාගේ සහෝදරයන් බවට පත් වුණා වගේම මහා භයානක වූ කාල කංජික සහ දාන වේගස කියන අසුරයෝ ඉතාම භයානකයි. මේගොල්ලෝ කාල කංජික සහ දාන වේගස කියන අසුරයොත් වේපචිත්ති කියන අසුර නායකයත් සුචිත්ති කියන මේ අයත් නමුචි පහාරාදු කියන පහාරාද අසුරයත්. මෙතන නමුචි කියලා සඳහන් කරන්නේ මාරයට. මේ සියලු අසුරයෝ මාරයත් අඬගහගෙනම මේ සමාගමට එනවා. නමුචි සහ මේගොල්ලෝ එන්නේ මාරයා සමගමයි. මෙතන නමුචි කියලා සඳහන් කරන්නේ මාරයට. සතංච බලි පුත්තානං සබ්බේ වේරෝච නාමකා සන්න හෛත්වාන බලින් සේනං රාහු බද්ද මුපාගමුන්. මෙතන සඳහන් කරනවා සතංච බලිපුත්තාන බලි අසුරයෝ පුතුන් සීයක්ද. බලි කියන අසුරයාට පුතුන් සීයක් ඉඳලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට පුතුන් ලැබුණ කාරණාව කොහොමද කියලා සඳහන් කරලා නැහැ. නමුත් දෙවියන්ට දරුවන් ලැබිච්ච හැටි අපි සඳහන් කළා. දෙවියන්ගේ එකයේ උපන්නොත් මේ දෙවියන් ඕපපාතිකව පහළ වෙන අය. එකයේ උපන්නොත් දරු හැටියට සලකනවා. යහනේ උපන්නොත් බිසව හැටියට සලකනවා. මැදුරේ උපන්නොත් සේවිකාව පරිවාර දිව්‍යාංගනාව හැටියට දෙවිවරු හැටියට සලකනවා. එහෙමනම් මේ අසුරයන්ගෙත් දරුවෝ බිහිවීම ඒ විදිහට සිදුවෙනවා ඇති. කෙසේ වෙතත් සතංච බලි පුත්තානම් මේ බලි කියන අසුරයාගේ දරුවෝ සීයක් පිළිබඳව මෙතන සඳහන් කරනවා. සබ්බේ වේරෝච නාමකා බලි සේනාව සමග
මෙතෙන්ට සැරසිලා සන්න හිත්වාන බලින් සේනං රාහු බද්ද මුපාගමු රාහු අසුරේන්ද්‍රයත් මේ බලි සේනාව සමග සැරසිලා මේ පිරිසත් එක්ක මේ සමාගමයට එකතු වුණා කියලා සඳහන් කරනවා සමයෝ දානි බද්ධෙන්තු බික්කූ නං සමිතින් වනං ආපෝච දේවෝ පටවීච තේජෝ වායෝ තදාගමු වරුණා වාරුණා දේවා සෝමෝච යසසාසහ සමයෝ දානි බද්ධෙන්තු සන්නාහ සන්නද්ද කියන අර්ථයයි සමයෝ සමයෝ දානි බද්ධෙන්තා සංහාව සන්නාහ සන්නද්දව මේයි පැමිණිලා තියෙන්නේ කියලා කියන්නේ ගහමරාගන්න නෙවෙයි නමුත් ඒ අය එන හැටි බොහොම දරුණු අය සන්නාහ සන්නද්ද ඇවිල්ලා තියෙන්නේ බික්කූණං සමිතින් වනං මොකටද මේ වනයේ මැද්දේ මහ වනයේ මැද්දේ මේ භික්ෂූන් වහන්සේලාගේ සමිතිය දැකලා බලලා සතුටු වීම සඳහායි ඇවිල්ලා තියෙන්නේ සන්නාහ සන්නද්ද රජෙක් යම් තැනකට යනවා නම් ඒත් ආරක්ෂක පිරිවරක් අරගෙන තමයි යන්නේ නිසා මේගොල්ලෝ එන්නේ සන්නාහ සන්නද්දමයි නමුත් ඒ අවි පාවිච්චි කරන්න එහෙම නෙවෙයි වරුණා වාරුණා දේවා සෝමෝච යසසසහ වරුණ වාරුණ සෝම යසස කියන දෙවිවරුද මෙතෙන්ට පැමිණියා කියලා සඳහන් කරනවා මේ හැම වචනයකම සඳහන් වෙන්නේ දෙවියන්ගේ නම් ඒ නිසා දේව නාම තමයි මේ අවසාන හරියේ දිගින් දිගටම පැහැදිලි කරන්නේ මෙත්තා කරුණා කායිකා ආගු දේවා යසස්සිනු දසේතේ දසදහා කායා සබ්බේ නානත්ත වන්නිනා විවිධ වූ වර්ණයන්ගෙන් යුක්ත සබ්බේ නානත්ත වන්නිනා දසේතේ දසදා කායා මෙත්තා කරුණා කාරුණිකා මේ මෙත්තා කරුණා කියලා කියන්නේ අපි සතර බ්‍රහ්ම විහාර ගුණ හැටියට සඳහන් කරනනම් ඉතින් මේ තියෙන්නේ මේ දෙවිවරුන්ගේ නම් හඳුන්වලා තියෙන්නේ මේ දෙවිවරු මෙත්තා මෙත්තා කියන දෙවිවරු මෛත්‍රියට බරයි කරුණා කියන දෙවිවරු කරුණාවට බරයි එහෙනම් ඒ නමින්ම තමයි ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේ මේගොල්ලන්ගේ නම මීට වඩා දිගයි නමුත් දේශනාවේ අරගෙන තියෙන්නේ ඒ නමේ මුල් කොටස විතරයි මෙත්තා කරුණා කාරුණිකා ඒ කියන්නේ මේ දෙවිවරුගේ නම්ම තමයි මේ සඳහන් කරලා තියෙන්නේ ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ හැබැයි මේගොල්ලෝ හැමෝටම 이르දි තියෙනවා ඒ වගේම හරි වර්ණවත් යසස්සිනෝ ඊටාම ඉහළ කීර්ති ഘോഷාවකුත් තියෙනවා යසසකුත් තියෙනවා මෝද මාන අභික්කාමු බික්කූණං සමිතින් වන මේ රැස් වෙලා ඉන්නේ මේ භික්ෂූන් වහන්සේලාගේ සමිතිය බලන්න මේගොල්ලෝ රැස් වෙන්නේ මේ 10 දෙනා එකතු වෙච්ච දේව කණ්ඩායම් ප්‍රධාන කරගෙන තමයි මේ රැස් වෙන්නේ ඒ කාරණාව මේ දේශනාවේ අගට පැහැදිලි කරලා තියෙනවා කොහොමද ඒ 10 දෙනා හැදිලා තියෙන්නේ කියලා වෙන්හූච දේවෝ සහලීච අසමාච දුවේ යම චන්දස්සු පනිසා දේවා චන්ද මාගු පුරක්කත්වා සූර්යස්සූප නිසා දේවා සූර්ය මාගු පුරක්කත්වා මේ වෙන්හූච දේවා එන්නේ මේ කාරණාව හරි වටිනවා වෙන්හූච දේවෝ මේ වෙන්හූච දේවා කියන වචනය අද අපි පාවිච්චි කරනවා විෂ්ණු දෙවියෝ සඳහා යොදාපු නාමයක් කියලා හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ පිටකත්‍රේ කොතනවත් විෂ්ණු කියලා නමක් සඳහන් කරලා නැහැ නමුත් අපි විෂ්ණු කියලා නමක් වර්තමානයේ ඕන තරම් භාවිතා කරනවා ඒ නිසා මේ කාරණාව තව තව හොයලා බලන එක වටිනවා පිටකෙන් විෂ්ණු කියලා නමක් හම්බ වෙන්නේ නෑ මේ වෙන්හූ කියන නම වෙන්ඩු කියන දේවි පුත්‍රයා හඳුන්වපු නම කියලා තමයි මහා සමය සූත්‍රයේ සඳහන් වෙන්නේ වෙන්හූ කියලා කියන්නේ වෙන්ඩු කියන දිව්‍ය පුත්‍රයා හඳුන්වපු නම වෙන්හූච දේවා සහලීච අසමාච දුවේ යම චන්දස්සු පනිසා දේවා චන්ද මාගු පුරක්කත්වා මෙතෙන්ට මේ දෙවිවරුත් සමග චන්ද්‍ර දිව්‍ය පුත්‍රයත් එළඹෙනවා චන්ද්‍ර මණ්ඩලයට අධිපති චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා මේ චන්ද්‍ර මණ්ඩලයට අධිපති චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා වගේම චන්ද්‍ර මණ්ඩලයේ අරක්ගෙනගෙන වාසය කරන දෙවිවරු ඉන්නෝ නොඑක් දහස් ගණන් ලක්ෂ ගණන් දෙවිවරු චන්ද්‍ර මණ්ඩලයේ ආශ්‍රය කරගෙන ඉන්නවා නමුත් චන්ද්‍ර මණ්ඩලයේ අරක්ගෙන ඉන්න ප්‍රධාන දිව්‍ය පුත්‍රයා චන්ද්‍ර දිව්‍ය රාජ කියන නමින් අපි හඳුන්වනවා අද වෙනකොට ආර්ය ශ්‍රාවකෙයි භාග්‍යතුන් වහන්සේගෙන්
සමාව ලබාගෙන ආරක්ෂාව ලබාගෙන සෝවාන් ආරි තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. මොකද මේ අසුර රාහු අසුරේන්ද්‍රයාගෙන් කරදර වෙන වෙලාවේ තමයි ගිහිල භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ, ස්වාමීනි මේ අසුරේන්ද්‍රයා මට කරදර කරනවා, මං ගිලින්න හදනවා කියලා. ඒ බොහොම ඉස්සර. නමුත් අද රාහු අසුරේන්ද්‍රයාට චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ගිලින්න පුළුවන්කමක් නෑ. පිරිත් පොතේ තියෙනවා චන්ද පිරිත සහ සූර්ය පිරිත කියලා පිරිත් දෙකක්. මේ පිරිතේ අවසානයේ සඳහන් කරනවා මේ රාහු අසුරේන්ද්‍රයා වේපචිත්ති ගාව ගිහිල්ලා වැටෙනවා. වැටෙන්නේ නිකන් මේ දාඩිය දාගෙන වැටෙන්නේ ගිහිල්ලා. ඒ වෙලාවේ වේපචිත්ති අහනවා, ඇයි මේ බය වෙලා ඉන්නේ? සඳහන් කරනවා මේ අසුර කියලා කියන්නේ ඉතා විශාල ශරීරයක්. අපි හැටියට කල්පනා කරලා බැලුවොත් හරියටම ගාන නිවැරදි නම් උස ප්‍රමාණය යුදුන් ගණන් වලින් සඳහන් කරලා තියෙන්නේ සතපුම් වලින් සතපුම් 65,088ක් විතර මේ අසුර රාජයා උසයි. ඉතින් මේ මහා විශාල දේහධාරී පුද්ගලයා තමයි ගිහිල්ලා වේපචිත්ති ගාව දාඩිය දාගෙන වැටෙන්නේ. ඒ වෙලාවේ වේපචිත්ති අහනවා මොකද කියලා. ඒ වෙලාවේ කියනවා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මට අවවාද කළා. ඉතින් උන්වහන්සේ අවවාද කෙරුවා කියලා ඔච්චර වෙවුලන්න ඔච්චර බය වෙන්න දාඩිය දාන්න තැති ගන්න හේතුව මොකද්ද? ඒලයි සඳහන් කරනවා සත්ත ධාමේ ඵලේ මුද්ධා ජීවන් තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතෝ මි නෝචේ මුංචේය චන්දිමං. සත්ත ධාමේ ඵලේ මුද්ධා, මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාට කරදර කරන්න එපා කියලා මට පළවෙනි පාරයි දෙවෙනි පාරයි අවවාද කෙරුවා. තුන්වෙනි පාර අවවාද කෙරුවොත් සත්ත ධාමේ ඵලේ මුද්ධා මගේ මුදුන හත්කඩකට පැලෙනවා, ජීවන් තෝන සුඛං ලබේ මට ජීවත්වීමේ අයිතිය ජීවත්වීමේ සැපය නැතුව යනවා. වහන්සේ තුන් පාරක් අවවාද කරයි දෝ කියලා මේ බයි ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ තුන් පාරක් අවවාද කරන්නේ නැහැ. නමුත් මෙයා බයයි. ඉතින් එක දවසක් මෙයාටත් හිතෙනවා කවුද මේ සම්මා සම්බුද්ධ කියලා බලන්න යන්න. බොහොම විශාල උස ශරීරයක්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ මේ ශීර්ෂයේ මුදුන දැකපු කෙනෙක් විශ්වධාතුවේ කිසි කෙනෙක් නැහැ කියලා. හිස් මුදුන දැකපු කෙනෙක් නැහැ භාග්‍යතුන් වහන්සේගේ. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා අසුරයා එනවා මම බලන්න. රාහු අසුරේන්ද්‍රයා එනවා. ඉතින් මම හිටගෙන හිටියත් භාග්‍යතුන් වහන්සේ එයාට නොපෙනෙන්නේ උසයන්ට පුළුවන්. නමුත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මෙයාට මගේ හිස් මුදුන පෙනෙනවා. ඒ නිසා හිස් මුදුන පෙන්වන්න දීලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මෙයා එනකොට මෙයා එන පැත්තට සිරිපතුල දිගු කරලා භාග්‍යතුන් වහන්සේ ඇතපෙනවා. ඉතින් අසුර රාජයා එන්නේ සිරිපතුල ගාවට. ඇවිල්ලා නතර වෙනවා එතන. නතර වෙලා දැන් මේ තරම් උස පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ පේන්නේ නැහැ මුව මඩල. මෙයාගේ ඇඟිලි තුඩු උඩ නැගලා ඉස්සිලා බැලුවා කිව්වා කෝ මේ සිරිපතුලේ අයිතිකාරයාගේ හිස කියලා. මෙයාට හිස පෙනිලා නැහැ. මෙයා එතනින්ම ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මට වඩා බොහොම ප්‍රතාපවත් කෙනෙක් සම්මා සම්බුද්ධ කියන්නේ කියලා හැරුණා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මෙතන මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා සෝවාන් වෙලා ඉන්න ආර්ය ශ්‍රාවකෙක් එයාට කරදර කරන්න එපා කියලයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. සූර්ය දිව්‍ය පුත්‍රයාට කරදර කරන්න දෙන්නෙත් නැහැ. මෙතන මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා සහ සූර්ය දිව්‍ය පුත්‍රයා කියන දෙදෙනාම මෙතෙන්ට පැමිණිච්ච බව සඳහන් කරනවා. සූර්යස්සු පනිසා දේවා සූර්ය මාගු පුරක්කත්වා. සූර්ය දිව්‍ය පුත්‍රයාත් සූර්ය මාගු පුරක්කත්වා යාගේ පිරිවරත් අඬගහගෙන දහස් ගණන් මේ සමාගමයට සහසම්බන්ධ වෙලා තියෙනවා. නක්කත්තානි පුරක්කත්වා ආගු මන්ද වලාහකා වසූනං වාසවෝ සෙට්ටා සක්කෝපාග පුරින්දදු. පුරින්දදු කියලා කියන්නේ හැමෝටම පෙරටුව දන් දුන්න නිසා සක්‍ර දේවේන්ද්‍රයට ලැබෙනවා නමක් පුරින්දද කියලා. සියල්ලන්ට පෙරටුව දන් දීපු නිසා පුරින්දද කියලා නමක් ලැබෙනවා. එහෙනම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේද වසූනං වාසවෝ සෙට්ටෝ වසු දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ සක්කෝපාග පුරින්දදු. වසු දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ පුරින්දද සක්‍ර දේවේන්ද්‍ර. සක්කෝ වාසු පුරින්දදු. සක්‍ර දේවේන්ද්‍ර මෙතෙන්ට පැමිණියා. නක්කත්තානි පුරක්කත්වා නැකත් තරු පෙරටු කරගෙන සිටින දෙවිවරු ආගු මන්ද වලාහකා වලාහක දෙවිවරු වලාකුළු වල ජීවත් වෙන වලාකුළු වලට අධිපති වලාහක දෙවිවරු මෙතෙන්ට පැමිණියා කියලා සඳහන් කරනවා. දසේතේ දසදහකායා සබ්බේ නානත්ත වන්නිනා
නානා ප්‍රකාර වර්ණ වලින් යුක්ත මේ අය ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ බොහොම ඉර්ධිමත් වූ පුද්ගලයෝ තමයි මේ සියලු දෙනාම ඒ සියලු දෙනාම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච බව දේශනාවේ සඳහන් කරනවා අතාගු සහබු දේවා ජල මග්ගි සිකාරිව අරිට්ඨ කාච රෝජෝච උම්මා පුප්ප නිභාසිනෝ අතාගු සහබු දේවෝ දිලිසෙන ගිනි සිළු වාගේ සමහර දෙවිවරු බොහොම දිලිසෙනවා කොයි වාගේ හරියට ගිනි කඳන් වගේ අතාගු සහබු දේවෝ කියලා කියන්නේ ගිනි කඳන් වගේ දිලිසෙනවා තව පිරිසක් ඉඳලා තියෙනවා ජල මග්ගි සිකාරිව මේ සමහරට අපි හරියටම දැකලා නැති ඇති මේ ජල මග්ගි සිකාරිව කියලා කියන්නේ දිය බෙරළිය මල් හැබැයිම දිය බෙරළිය මලේ පාටයි කියලා සඳහන් කරනවා සමහර දෙවිවරු අත් ජල මග්ගි සිකාරිව අරිට්ඨ කාච රාජෝව උම්මා පුප්ප නිභාසිනෝ දිය පිරළිය මල් වගේ වරුණා සහ ධම්මෝච වරුණ සහ ධම්ම කියන දෙවිවරු දෙදෙනා අච්චුතාච අනේජකා අච්චුත සහ අනේජක කියන දෙවිවරු සූලෙය්‍ය රුචිරා ආගු සූලෙය්‍ය රුචිර කියන දෙවිවරු සහ වාසවා නේසි වනේසිනෝ වාසවා කියන වාසව කියන දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණා කියලා සඳහන් කරනවා දසේතේ දසදහකායා සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ ඉතාම ඉර්ධිමත් වූ වර්ණවත් වූ යසස් කීර්ති වලින් යුක්ත මේ දෙවිවරු මෝද මානා භික්ඛාමු භික්ඛූණං සමිතින් වනං මේ සපැමිණිලා තියෙන්නේ මේ භික්ෂූන් වහන්සේලා පිරිච්ච නිරැස්වීම බලන්න සමානා මහා සමානා මානුසා මානුසුත්තමා සමානා මහා සමානා මානුසා මානුසුත්තමා සමානා මහා සමානා කියන මේ දෙවිවරු ගැන සඳහන් කරන්නේ සඳහන් කරනවා මේ දිව්‍යමය කාමය ගැන දෙවිය දෙව්ලොවට වෙලා විඳින සැප අපට මොන සැප විඳ විඳ හිටියත් බඩගිනියාම අපි සියලු සැප අතහැරලා යනවා බඩගිනි නිසා මේ බඩගිනි දුක වේදනාව නැති කරගන්න යම් තැනක වාඩි වෙලා බොහොම ප්‍රිය උපදවන හිත හොඳට බැඳෙන සමහරලාට ටෙලිනාට්‍යයක් වගේ දෙයක් බල බල හිටියත් බඩගිනියාවුත් නැගිටලා යනවා යටත් පිරිසෙන් කෑමක ඉතින්ට අරන් එන්න හරි නැගිටලා අපි යනවා ඒ නිසා අවශ්‍යතාවය නම් ඉතාම තදින්ම දැනෙනවා ආහාරයේ අවශ්‍යතාවය නමුත් මේ දෙවියන්ට එහෙම නෑ කියලා සඳහන් කරනවා කුස ගින්දර දැනෙන්නේ නැති තරම් සැපයි කියලා කියනවා ඒ තරම් කාම සම්පත් මේගොල්ලෝ භුක්ති විඳිනවා ඒ නිසා බඩගින්න නැතුව කෑම කන එක අමතක වෙනවා කෑම කන එක අමතක වෙලා මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් අපිට වගේ එහෙම බෑ දැන් මේ දෙවියෝ දැන් චාතුම් මහරජික දෙවිවරු ඒගොල්ලන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 50ක් තියෙනවා අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ට එක දවසයි දැන් අපිට නම් එක දවසක් කෑම කෑවෙන්නේ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ දවස් දෙකක් දවස් තුනක් කෑවෙන්නේ කියලා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ නමුත් මේ දෙවියන්ට එහෙම ඉන්න බෑ අපිට නම් ඉතින් සඳහන් කරනවා 7 දවසක් කෑම නොකා ඉඳලා 8 වෙනි දවසේ කෑම කෑවොත් ජීවත් කරවන්න බෑ කියලා ඒ මනුස්ස ලෝකේ මේ දෙවියන්ට සමහරලාට දවසකට එක වේලයි වෙන්නේ ඇති ආහාර ගන්න මේ ආහාර ගන්න දවස වේල අමතක වුණොත් එහෙම අනිවාර්යෙන් චුත වෙනවමයි ආයෙ පවතින්න පුළුවන් කමක් නැහැ ඔහු පවත්වන්න උත්සාහ කරනවා නම් යම් කෙනෙක් සඳහන් කරනවා දවල් 30ේම රත් වෙච්ච ගලක් උඩට මල්පිටි ගෙනihin දාලා උදේ ඉඳලා තියලා දවල් 30ේම ගල රත් වෙලා මල්පිටි ඇකිලිලා තියෙනවා ඒ මල්පිටි වලට වතුර වැක්කුරුවට කොහොමවත් මල්පිටි දිගාරින්න පුළුවන් කමක් නැහැ මේ මෙයාට අමතක වුණොත් කෑම වේල අය පස්සේ කෑම දීලා හැම මෙයා නවත්තන්න බෑ චුත වෙනවමයි ඒ නිසා මෙතන සඳහන් කරනවා සමානා මහා සමානා මානුසා මානුසුත්තම සමාන මහා සමාන මානුස මානුසුත්තම කියන දෙවිවරු මෙතෙන්ට පැමිණෙනවා කිඩ්ඩා පදූසිකා ආගු ආගු මනෝ පදූසිකා කිඩ්ඩා පදූසිකා කියලා කියන්නේ අපි සඳහන් කරපු කාරණාව මේගොල්ලෝ දිව්‍යමය කාම ක්‍රීඩාවල යෙදලා ඉන්නේ කිඩ්ඩා පදූසිකා ආගු
එනිසා මේගොලන්ට ආහාරය අමතක වෙනවා. ඒ තරම් සැපයි දිවී ලෝකය. හැබැයි ඉතින් ආහාරය අමතක වුණොත් ඒවාගෙන තමයි ජීවිතේ ඉවර වෙනවා. එමනම් චාතුම් මහරාජගේ දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 50යි, තාවතිංස දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 100යි, යාම දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 200යි, තුචිත දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 400යි. එතකොට ඒගොල්ලෝ කෑම කන්නේ අපේ හැටියට බැලුවොත් අවුරුදු 400කට පස්සේ කෑම ඉලක්කන්නේ. ඒකයි මේ දරන්නේ නැත්තේ. ඊළඟ දෙවියන්ට පස්වෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුස්ස වර්ෂ 800යි, හයවෙනි දිව්‍ය ලෝකයේ එක දවසකට මනුස්ස වර්ෂ 1600යි. අපේ අවුරුදු 1600ක් පරිනිම්මිත වසවර්තයේ තියෙන පරිනිම්මින වසවර්තයට එක දවසයි. 1600යි 1600යි එකතු කරලා බැලුවොත් 3200යි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පර දැනට ගෙවිලා තියෙන අවුරුදු 2560ක් විතර. එහෙමනම් මේ දෙවියන්ට පරිනිම්මිත වසවර්තයේ දෙවියන්ට තව බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා දවසක් සම්පූර්ණ කරලා නැති තරම්. දවසක් සම්පූර්ණ කළ නැති තරම් නෑ, දවසක් සම්පූර්ණ කරලා තියෙන දෙකක් සම්පූර්ණ කරලා, දවස් දෙකක් සම්පූර්ණ කරලා නෑ, දවස් දෙකකුත් පැය ගාණක් තමයි ගෙවිලා තියෙන්නේ. ඉතින් ඒ තරම් දීර්ඝ වූ ආයුෂය. අපේ අවුරුදු 1600කට සැරයක් ඒගොල්ලෝ ගන්න ආහාරය ගන්න අමතක වුණොත් ආය ආහාර දීලා පවත්වන්න පුළුවන්කමක් නෑ. කිඩ්ඩා පදූසිකාගු කියලා කියන්නේ ඒකයි. අතාගු හරයෝ දේවෝ යේච ලෝහිත වාසිනෝ පාරගා මහාපාරගා ආගු දේවා යසස්සිනෝ. ලෝහිත වාසි දෙවියෝ දාහ පාරගා මහාපාරගා ආගු දේව කියන මේ සියලුම දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා තියෙනවා. දසේතේ දසදහකායා සබ්බේ නානත්ත වන්නා, මේ විවිධ නම් ගොත්වලින් සඳහන් කරන. මෙතන දසේතේ දසදහකායා කියලා කියන්නේ අපි මේ සඳහන් කරන තැන දෙවිවරු 10 දෙනාගේ 10 දෙනාගේ නම් තියෙන්නේ. මේ දසේතේ දසදහකායා කියන්නේ ඒකයි. මේ 10 දෙනා 10 දෙනා දෙවිවරු රැස් වෙනවා. මේ 10 දෙනා රැස් වෙනකොට මේ 10 දෙනෙක් එක්ක අප්‍රමාණ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා නියෝජනය කරමින් තමයි මේ නම් මෙහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට හැමෝම හිතන්නේ අපි ගැන කතා කළා. මෙහෙම කොටස් කරලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක මෙහෙම කෙටියෙන් අපිට ඉවර කරන්න බැරි නිසා, මේ කෙටියෙන් ඉවර කරන්න බැරි නිසා තමයි අපි සඳහන් කළේ සූත්‍ර 7ක් සහ ජාතක කතා 5ක් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. සුක්කා කරුම්හා අරුණා ආගු වේග නසා සහ සුක්ක කරුණ අරුම්හ යන දෙවියෝද වේගස යන දෙවියන් සමග ආහ. සුක්ක කරුම්හ කියන මේ දෙවිවරු වේගස කියන දිවිරාජ්‍යත් එක්ක මෙතෙන්ට සහ සම්බන්ධ වෙලා තියෙනවා. ඕදාත ගයිහා පාමොක්කා ආගු දේවා විචක්කන. ඕදාත ගයිහ ප්‍රමුඛ දෙවියෝද විචක්කන දෙවියන් සමග ආහ. එන විචක්කන කියලා කියනකොට අනික් අයට වඩා ටිකක් ලොකු නායක දෙවියෙක් වගේ කියලා එතකොට හැඟෙනවා. සදා මත්තා හාරගජා මිස්ස කාච යසස්සිනෝ තනයන් ආග පජ්ජුන්නෝ යෝ දිසා අභිවස්සති. සදා මත්ත හාරගජා, මේ තියෙන්නේ දෙවිවරුන්ගේ නම්. සදා මත්ත කියන දෙවි කෙනෙක්, හාරගජ කියලා කියන දෙවි කෙනෙක්, මිස්ස කාච කියලා කියන දෙවි කෙනෙක්, යසස්සිනෝ කියලා කියන්නේ මේගොල්ලෝ බොහොම යසස් ඇති අය. තනයන් ආග පජ්ජුන්නෝ, වැසි වස්සවන පජ්ජුන්න දෙවියෝ. එතකොට වැසි වස්සවන දෙවියෝ අතර මේ පජ්ජුන්න දෙවියෝ කොතන කොහොමද මෙතෙන්ට ආවා කියලා කියන්නේ ආගු පජ්ජුන්න කියලා සඳහන් කරන්නේ. මේගොල්ලෝ එනකොට විදුලි කොටමින් ගොරවගෙනමින් ඇවිල්ලා තියෙනවා. විදුලි කොටනවා ගොරවනවා මේ වැස්ස වලාහක දෙවියෝ මේ ඇවිල්ලා තියෙනවා. දසේතේ දසදාකායා සබ්බේ නානත්ත වන්නා. එහෙනම් මේ දස දෙනෙක් වූ දේවකායිකාය නානා වර්ණ වලින් යුක්තයි, ඊටාම ඍද්ධිමන්තයි, ඊටාම බල සම්පන්නයි, වර්ණයෙන් යුක්තයි. මේයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ භික්ෂූන් සහිත මේ වනයේ තියෙන සමාගම බලන්න. කේමියා තුසිතා යාමා කට්ට කාච යසස්සිනෝ ලම්බීත කාලාම සෙට්ටු ලම්බීතකා කාම සෙට්ටු ජෝති නාමච ආසවා. කේමියා තුසිතා කියන්නේ කේමිය කියන දෙවිවරු සහ තුසිත යම
කියන දෙවිවරු ඇවිල්ලා තියෙනවා. කට්ටක නම් මහා යසස් ඇති දෙවිවරු. කට්ටක කියලා කියන්නේ තවත් දෙවිකෙනෙකුගේ නම. මහා යසස් ඇති දෙවිවරු. ලම්බීතකා, ලම්බීතක, කාමසෙට්ට, ජෝති සහ ආසව යන දෙවිවරු මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා තියෙනවා. නිම්මාන රතිනෝ ආගු අතාගු පරණිම්මිතා. නිම්මාන රති දෙවිවරු සහ පරණිම්මිත දෙවිවරු මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා තියෙනවා. දසේතේ දසදහකායා, එතන ආපහු දෙවිවරු දහ දෙනෙකුගේ නම් ගොත්, සබ්වේ නානත්ත වන්නිනා, ඉද්දි මන්තෝ, ජුති මන්තෝ, වන්නවන්තෝ, යසස්සිනෝ, මෝදමානා බික්කාම, බික්කූනං සම්තින් වන. සට්ටේතේ දේවනිකායා, සබ්බේ නානත්ත වන්නිනෝ, නාමන්වයේන ආගඤ්ඤුං, යේ චඤ්ඤේ සදිසාසහ. සට්ටේ තේ දේවනිකායා. දැන් අපි දහ දෙනා දහ දෙනා කණ්ඩායන් හයක් පිළිබඳව සාකච්ඡා කළා. එතකොට සට්ටේ තේ දේවනිකායා, දැන් දේවනිකායන් 60ක් ගැන එතකොට සාකච්ඡා වෙලා තියෙනවා. සට්ටේ තේ දේවනිකායා, සබ්බේ නානත්ත වන්නිනෝ, උන් සියලු දෙනාම නානා වර්ණ වලින් යුක්තයි. නාමන්වේන ආගඤ්ඤුං, මේ සියලු දෙනාම නම් වශයෙන් යේ චඤ්ඤේ සදිසා සහ සමාන නම් ඇති, අන්‍යයින්ද සමාන ඒ ඒ අර්ථවලින් සඳහන් කරන පෞත්ත ජාතින් අකිලං ඕග තින්න මනාසවං දක්කේ මෝග තරං නාගං චන්දංච අසිතාතිගං. කෙලෙස් උල් ගලවලා ආශ්‍රව රහිත, කෙලෙස් උල් ගලවලා ඉන්නේ කියලා සඳහන් කරනවා. මේකුල්ල ආශ්‍රව නෑ, මේ සියලු දෙනාම නෙමෙයි ඇතැම් අය. කෙලෙස් උල් ඒගොල්ලෝ ගාව ක්ලේශ ධර්මයන් නැහැ, යටපත් කරලා ඉන්න සමහර අය. ඒගොල්ලෝ ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන වෙලාව. කෙලෙස් උල් ගලවපු අය කවුද? මේ කෙලෙස් උල් ගලවපු අය ඒ කාරණාව සඳහන් කරනවා. වෙනම සුබ්‍රහ්මා පරමත්තෝච පුත්තා ඉද්දිමතා සහ. කෙලෙස්සුල් ගලවලා ඉන්න අය මේ දෙවියෝ එහෙම නෙවෙයි. දැන් දේවනිකායන් සට්ටේතයේ දේවනිකායා, දේවනිකායන් 60ක් ගැන අපි කතා කරලා ඉවරයි. දැන් එතකොට කතා කරන්නේ කෙලෙස් උල් ගලවපු අය ගැන. එතකොට කෙලෙස් උල් ගලවපු අය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු සඳහන් කරන්නේ එහෙමයි. කෙලෙස් උල් ගලවලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. කවුද මෙතන සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ? සුබ්‍රහ්මා පරමත්තෝච පුත්තා ඉද්දිමතා සහ. ඉර්ධිමතුන් වහන්සේගේ පුත්තු සුබ්‍රහ්මා, බ්‍රහ්මරාජුන් ගැනයි මේ සඳහන් කරන්නේ. කාම සම්පත් භුක්ති විඳින්නේ නෑ. සුබ්‍රහ්මා ඉද්දිමතා පුත්තා ඉද්දිමතා සහ ඉර්ධිමතුන් වහන්සේගේ පුත්තු, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියන අර්ථයයි. සනං කුමාරෝ තිස්සෝච සෝපාග සමිතින් වනං. සනං කුමාර, තිස්ස, සෝපාග කියන මේ මහා බ්‍රහ්මරාජයෝ මේ වනාන්තරයට පැමිණියා. සහසං බ්‍රහ්මලෝකානං මහා බ්‍රහ්මාවිතිට්ඨති උප්පන්නෝ යුති මන්තෝ බිස්මාකායෝ යසස්සිසු. බඹහු දහසක් අභිභවනය වන සමහර බ්‍රහ්මරාජයොත් එක්ක බ්‍රහ්මරාජයෝ දාහ දාහ පැමිණිලා තියෙනවා. සමහර අයත් එක දාහ දාහ පැමිණිලා තියෙනවා. මහා බ්‍රහ්මාභි තිට්ටති, මේ මහා බ්‍රහ්මයෝ ඉන්නවා තමන්ගේ මේ අතේ එක ඇඟිල්ලකින් සක්වලවල් දාහක් එළිය කරනවා. එතකොට හිතන්න ඕනේ මේගොල්ලන්ගේ ආලෝකය කොහොමද කියලා. ඇඟිල්ලෙන් මේ එළිය කරන සක්වලවල් දාහක්. එතකොට සක්වල කියන වචනය අපි මේ සූත්‍රයේ මුලින් සාකච්ඡා කරාද කියලා මතක නැහැ. සක්වලක් කියලා කියන්නේ ලෝක 31කට සක්වලක් කියලා කියන්නේ. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අපායවල් 4ක් තියෙනවා. ඒ වගේම මනුස්ස ලෝක 1ක් තියෙනවා. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල් 4යි, මනුස්ස ලෝක 1යි. මේකට කියනවා සක්වල.
මේ සක්වලට පායන්නේ එක ඉරයි එක හඳයි. එතකොට මේ සක්වලවල් දෙකක් අතර දුර කොහෙද තියෙන්නේ කියලා අපේ ලෝකෙනම් තාම අපිට හොයාගන්න බැරි වුණා. දැන් බොහොම දියුණුයි කියලා අපි සඳහන් කරන ලෝකෙ දියුණු නවීන යානාවල් නිර්මාණය කරලා තියෙන ලෝකයක්. ඉතින් ඒ නිසා මේ ජෙට් යානා, රොකට් යානා වගේ දේවල් විවිධ පැතිකඩවල් වලට යවලා තිනා විවිධ තොරතුරු හොයන්නේ. නමුත් තවම කිසි කෙනෙක් සඳහන් කරන්නේ නැහැ අපි තවත් එක මනුස්ස ලෝකයක් හොයාගත්තා කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. ඉතින් මේ සක්වලේ නමුත් මේ කවුරුවත් කියන්නේ අපි චාතුම් මහරජිකේට ගියා කියලා කියන කෙනෙක් නම් නැහැ. එමනම් මේ සක්වලවල් දෙකක් කොයිතරම් දුර පිහිටලා තියෙනවද කියන කාරණාව අපිට හිතාගන්න බැහැ. නමුත් මේ එක ඇඟිල්ලකින් මේ සක්වලවල් 1000ක් එළිය කරනවා. එහෙම බ්‍රහ්ම රාජ්‍යය තමයි මෙතෙන්ට සම්ප්‍රාප්ත වෙන ඇතැම් බ්‍රහ්ම රාජවරු. ඉතින් ඊළඟට තවත් ආශ්චර්යමත් කාරණාවක් මේ සක්වලවල් 10000ක් බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න වෙලාවේ ග්‍රහණය කරගන්න භූමිය. ඒ කියන්නේ අම්මගේ කුසට පිළිසිඳ ගන්නකොටම සක්වලවල් 10000ක් Tamanට නතු කරනවා. ඒ නිසා තමයි මේ සක්වලවල් 10000ක් වෙවුලන්නේ. ඒ කියන්නේ සක්වලවල් 10000ක භූමිකම්පාවක් ඇති වෙනවා මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාව. ඒ සක්වලවල් 10000ම එකම මල් වැලකින් ගැට ගැහෙනවා. මේ තැන අපිට හිතාගන්න බැරි තත්ත්වයක්. මේ සක්වලවල් 10000ම එක මල් වැලකින් ගැට ගැහෙනවා. ඒක මල් වැලම මේ සක්වලවල් 10000 වටේ එතෙනවා කියලා සඳහන් කරන්නේ. එකට ගැට ගැහෙනවා සමාන වෙනවා. මේ මහා පෘථුවිය තනිකරම මල් වලින් පිරෙනවා. ඉතින් මේ වාගේ ආශ්චර්යයන් රැස මේ අති උත්තමයන් වහන්සේ ලෝකේ පහළ වෙන වෙලාව නිමිති 32ක් පහළ වෙනවා. මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාවයි, මව් කුසෙන් බිහි වෙන වෙලාවයි, සම්බුද්ධත්වයේ ලබන වෙලාවයි, ධම්සක් දේශන වෙලාවයි, පිරිනිවන් පාන වෙලාවයි, මේ වෙලාවේ මේ එකම නිමිති 32ක් පහළ වෙනවා. ඉතින් ඒ කාරණාව මහා සමිධි දේශනාවෙන් පස්සේ අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ හඳුනගන්න ටිකක් වෑයම් කරමු කියලා අදහසක් තියෙන නිසා අපි එතනදී සාකච්ඡා කරමු. ශ්‍රද්ධාව දියුණු වෙන්න අවශ්‍යමයි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඉතින් මෙතන සඳහන් කරනවා මේ වාගේ සක්වලවල් දහසක් එක ඇඟිල්ලකින් ආලෝකමත් කරනකොට මේ බ්‍රහ්මයාගේ ඇඟිලි 10 දික් කෙරුවොත් සක්වලවල් 10000ක් ආලෝකමත් කරනවා. ඒ වාගේ මහා බ්‍රහ්මිය මේ සක්වලෙත් ඉන්නවා කියලා සඳහන් කරනවා. එහෙම අය ගැන තමයි මේ සඳහන් කරන්නේ. දසෙත්ත ඉස්සරා ආගු පච්චේක වසවත්තිනෝ තේ සංජ මජ්ජතෝ ආග හාරිතෝ පරිවාරිතෝ. මේ අවස්ථාවට ඉතාමත්ම ආනුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ 100ක් පැමිණෙනවා. ඔවුන් සමග ඔවුන් මැද මේ හාරිත කියන බ්‍රහ්ම රාජයා. සමහර බ්‍රහ්ම රාජයෝ බ්‍රහ්මයෝ 100 100 1000 1000 අඬ ගහගෙන එනවා. මේ හාරිත කියන බ්‍රහ්ම රාජයා එතන බොහොම විශේෂ බ්‍රහ්ම රාජයෙක්. මෙයා තමන් එක පිරිස ලක්ෂයක් අඬ ගහගෙන ඉන්නේ. තරම් විශාල ආනුභාවයක් තියෙන බ්‍රහ්ම රාජයෙක් තමයි මේ හාරිත කියලා කියන්නේ අති විශේෂ බ්‍රහ්ම රාජයෙක්. තේජ සබ්බේ අභික්ඛන්තේ සයින්දේ දේවේ සබ්‍රහ්මකේ මාරසේනා අභික්ඛාමේ පස්ස කන්හස්ස මන්දියන්. මේ අවස්ථාවේ මේ මහා වනයේට පැමිණියා වූ ඉන්ද්‍ර සහිත දේව, ඉන්ද්‍ර සහිත දේව කියලා කියන්නේ ආපහු මෙතන සඳහන් කරන්නේ ශක්‍ර දේවේන්ද්‍ර පිළිබඳව. ඉන්ද්‍ර කියන නාමයේද ශක්‍ර දේවේන්ද්‍රට හඳුන්වලා තියෙනවා. සයින්දී සබ්‍රහ්මකේ බ්‍රහ්ම ගණයා මැදට මේ ඉන්ද්‍ර සහිත දෙවියන් සහ බ්‍රහ්ම ගණයා මැදට මාරසේනා අභික්ඛාමි පස්ස කන්හස්ස මන්දියන් මේ වසවර්ති මාරයා පැමිණියා කියලා සඳහන් කරනවා. එයත් ඇවිල්ලා තියෙනවා මේ සමාගමයට. මේ අවස්ථාවේ මේ සමාගමට මෙයා එළඹිලා බොහොම පහත් වැඩ තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පස්ස කන්හස්ස මන්දියන් බලන්ඩ මාරයාගේ මෝඩ වැඩ. පිරිස මැද්දට ඇවිල්ලා මෙයා හයියෙන් තමන්ගේ අත බිම ගහනවා. සක්වල හෙලවෙන්න තරම් හයියෙන් අත බිම ගහලා මෙයා හයියෙන් ගෝරනාඩුවක් කරනවා. එත්ත ගන්හත බන්ධත රාගේන බන්දු මත්තෝ සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කේචිනම්. මේ අයියෙන් අත බිම ගහලා
කෑ ගහලා මෙයා කියනවා එත්ත ගන්නත බන්දත වරේ උ ගනි උ බඳි උ කියලා සඳහන් කරනවා. රාගේන බන්දු මත්තෝ මේ සියලුම දෙවියෝ එක්කෙනෙක්වත් නැර සියලු දෙනාම රාගෙන් බැඳපියව කියලා කියන්නේ. රාගේන බන්දු මත්තෝ සමන්තා පරිවාරේත මාවෝ කිංචිත්ත කේචිනං රාග පාසයෙන් මේ සියලු දෙනාම බැඳලා දාන්න කියලා කියනවා. මේ කාරණාවෙදී අපිට බොහෝ කරුණු අනාවරණය වෙනවා. දැන් එතකොට අපි මේ විවිධාකාර දේවල් වල බැඳලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මායමයි. මේ ලෝකේ එතකොට හැබැයි අයිතිකාරයා මායයද කියලා හිතෙනවා. මේ විවිධාකාර නිර්මාණ කොහොම හරි යා නිර්මාණය කරලා තියෙන මොන පැත්තෙන් හරි අපිව බැඳ ගන්නද. ඒ නිසා තමයි මේ විවිධ නිර්මාණ අපිට ඒක තේරෙන්නේ නැහැ. බොහොම ආගෙයි, බොහොම ලස්සනයි, හරි ප්‍රියමනාපයි, හරි ප්‍රියකරුයි. මේ විවිධ පැතිවලින් කොහෙන් හරි ගෙනල්ලා රාගේමයි බැඳීමමයි තණ්හාවමයි ගොඩනගලා තියෙන්නේ. නම් මායාවේ ලෝකෙ මෙතනත් එයා කියනවා නිදහස් වෙන්න දෙන්න එපා එක්කෙනෙකුටවත්. හැමෝම රාග පාසයෙන් බැඳලා දාන්න කියලා සඳහන් කරනවා. ඉති තත්ත මහසේනෝ කන්න සේනං අපේසෙයි පානිනා පලමාහච්ච සරංකත්වාන බේරවන්. මහසේන නම් මාරයා දෙව් පිරිස මැදට මාර පිරිස යවීය. මහසේන කියන මාරයා දෙව් පිරිස මැද්දට දැන් මේගොල්ලු රාග පාසයෙන් බන්ධවන්ඩ මේ මාර සේනාව යවනවා. ඉතින් ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන තැනටත් මේ මාර සේනාව එව්වා රාගයෙන් බඳින්ට. ඉතින් මේ වාගේ විවිධ උපක්‍රම සහ ක්‍රම පාවිච්චි කරලා මේ දෙවියන් අතරට මේ මාර පිරිස එවන්නේ නැති රාගයෙන් බැඳගන්න ඕන නිසා. යතා පාවුස්සකෝ මේගෝ තනයන්තෝ සවිජ්ජිකෝ තදාසෝ පච්චුදාවත්ති සංකුද්දෝ වසයන් වසී තංච සම්බං අභිඥාය වවක්කිත්වාන චක්කුමා සඳහන් කරනවා. නමුත් ඒ දෙව් පිරිස තම වසඟයට ගන්න මාරයාගේ කිසිම පුජ්‍යලයකට කිසිම සේවකයකට බැරි වුණා මේ අවස්ථාවේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා තංච සබ්බං අභිඥාය වවක්කිත්වාන චක්කුමා. මාරයාගේ කිසිම අභිලාෂයක් බලාපොරොත්තුවක් මෙතන මාරයාට මුදුන්පත් කරගන්න බැරුව යනවා. ඒ බැරි වෙච්ච නිසා ඒ මොහොතේ මේ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට නතු වෙලා ඉන්නේ. ඒ නිසා කිසි කෙනෙක් මාරයාට බැරි වෙනවා බැඳගන්න. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා කොයි ආකාරයෙන් බැරි වුණාද කියන අවස්ථාව. මාරයා අතරින් පතර හරි භයානක රූප නිර්මාණය කෙරුවා. මේ දෙවිවරුන් ඉන්න අරමුණෙන් බැහැර කරන්න භයානක රූප නිර්මාණය කර කර මේ මාර්ගඵල ලබන පිරිස බිඳගන්නයි හදන්නේ. මෙතන මගඵල ලබන පිරිස මේ මහා සමය වෙලාවෙ සීමා කරන්න බෑ කියලා සඳහන් කරන්නේ. අසංකේයයක් නෙවෙයි, අසීමාන්තිකයි මගඵල ලබන පිරිස. සම්පූර්ණ සංසාරයෙන් එතර යන පිරිස කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. එකෙන් කෝටි ලක්ෂයක් දෙනා මේ අවස්ථාවේ ඒකාන්ත වශයෙන් මාති උතුම් මහරහත් බෝධියම ලබනවා. ඊට අමතරව මාර්ගඵල ලබන පිරිස ඉතා විශාල පිරිසක් බවට පත් වෙනවා. දැන් මාරයට ඕනේ මේ මගඵල ලබන්නන් මගඵල ලබන් දියුණු කරගෙන තියෙන මේ චිත්තය, මේ වෙලාවේ ඇති වෙලා තියෙන ධර්ම ප්‍රීතිය බිඳින්න තමයි හරි භයානක රූප මෙයා මෙතෙන්ට එන්න නිර්මාණය කරන්නේ. තතු ආමන්තී සත්තා ශාවකේ ශාසනේ රතේ මාර සේනා අභික්කන්තා තේ විජානාත බික්කෝ. තම ශ්‍රාවක පිරිස භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා මේ වෙලාවේ තම ශ්‍රාවක පිරිස. මහණෙනි මාර සේනාව පැමිණියේ. මාර සේනාව ආවා හඳුනගන්න මාරයව. මනාව මාරයා හඳුනන්න කියලා දේශනා කරනවා. ඉතින් මේ ධර්ම කාරණාවක් යට අප්‍රමාණ ධර්ම කාරණා ගැබ් වෙලා තියෙනවා. මාරයාගේ පිරිස ආවා හඳුනගන්න මාරයා. අපිත් මේ ජීවිතේ ජීවත් වෙනකොට බොහොම ලස්සනට එක එක හැඩයෙන් එක එක වර්ණයෙන් එක එක පෙනුමෙන් මාරයා තමයි අපි හොයාගෙන ඉන්නේ. නමුත් අපිට හඳුනගන්න බැරි වුණා මේ ඇවිල්ලා මම මේ පාපයට බඳවලා තියෙන්නේ, මේ රාගයට බඳවලා තියෙන්නේ, මේ ඇහැ මේ කන මේ දිව පිනවන්න මේ ලෑස්ති වෙන්නේ මාරයා කියන එක හරියටම තාම හඳුනගන්න අපිට බැරි වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අඳුරගන්න මාරයාගේ පිරිස ඇවිල්ලා ඉන්නේ. තේච ආතප්ප මකරුන් සුත්වා සම්බුද්ධ
සුත්වා බුද්දස්ස සාසනං ඒ භික්ෂූහද භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදිම වීර කළා. භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි වීර කරනවා. දෙවිවරු මේ වෙලාවේ මේ ධර්ම ප්‍රීතියෙන් වීර්ය වඩන වෙලාව මේ සමාගම දැකලා වීත රාගේහ පක්ඛාමුං නේසං ලෝමං පියංජයුං. මාර සේනාව ඒගොල්ලන්ට බැරි වුණා මේ වීතරාගී මහෝත්තමයන් වහන්සේලාගේ නේසං ලෝමං පියංජයුං අඩුතරමේ ලෝම ගහක්වත් හොලවන්න බැරි වුණා කියනවා මාරයට මේ වෙලාවේ. භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කාරණාව තවත් උදුම්බරික සීහනාද සූත්‍රයේ මනාව පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම කටයුතු කළොත් හත් දවසෙන් රහත් බව ලැබෙනවා කියලා. දේශනා කරන විදිහටම හරියටම අබමල් රේණුවක්වත් නැර කටයුතු කරුවොත් දවස් හතෙන් රහත් භාවය ලබන්න පුළුවන් කියලා. එහෙම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ බලනවා, මොන භික්ෂුවද කතා කරන්නේ ස්වාමීනි, මේ තරම් වීර්ය කරන අපි හත් දවසෝ වීර්ය කරලා බලන්නම් කියලා මොන භික්ෂුවවත් කතා කරයිද කියලා බලනවා. නමුත් මේ මහා සමයේදී නෙමෙයි, මේක උදුම්බරික සීහනාද සූත්‍රයෙන් තියෙන්නේ. නමුත් කිසි භික්ෂුවක් කතා කරන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බලනවා මේ පිරිසට මාර්යා ආවේශ වෙලා ඉන්නේ. මාර්යාගෙන් මිදෙව්වොත් මේ අය මාර්ගඵල දක්වා ගමන් කරයිද කියලා බලනවා. මාර්යා අයින් කෙරුවත් මේගොල්ලෝ මාර්ගඵල ලබන්න තරම් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සංසාරේ තව පින් මෝරලා මදිද කොහෙද? එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මාර්යාට කැමති දෙයක් කරන්න අතහැරලා දානවා කියලා සඳහන් කරනවා. මොකද ඒ කෙනා එතනින් එහාට ගන්න බෑ. ඉතින් අපි එහෙම අයද දන්නේ කියලා අපිට හිතන්න වෙන නිසා වහවහ සම්බුද්ධ ශාසනේ වීර්ය වඩන එක හොඳයි. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් අපි අතහැරිලා නැයි කියන ශ්‍රද්ධාව අපි ගාවෙන් අන්තරයෙන් තියෙන්න ඕනේ. සබ්බේ විජිත සංගාමා බයාතීතා යසස්සිනෝ මෝදන්ති සහ භූතේහි ශාවකේතේ ජනාසුතාති. දස බලයන්ගේ ශාසනයේ පහළ වූ ආර්ය ශ්‍රාවකයන් මේ මාර යුද්ධයෙන් මේ වෙලාව ඉදිනවා. භාග්‍යතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මේ වෙලාවේ මාර යුද්ධයෙන් දිනුවා. යසස් ඇත්තා වූ ජනයා අතර ඒ සියලු දෙනාම බොහෝම ප්‍රසිද්ධියට පත් වෙලා ආර්ය ශ්‍රාවකයෝ සමග මේ සියලු දෙනා බොහෝම සතුටින් ඉතාම ප්‍රීතියෙන් මේ වෙලාවේ විශාල පිරිසක් මාර්ගඵල අවබෝධ කළා. ඒ අවබෝධ කරපු පිරිස තමයි අපි සඳහන් කළේ අසංකේයයක් නෙමේ, අති අප්‍රමාණ පිරිසක්. මහරහත් භාවය ලැබලා සංසාරයෙන් එතර ගියපු පිරිස කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරනවා මහවණීදී. නිවන් අවබෝධ කරපු පිරිස මේ ශාක්‍ය වංශික සහ කෝලිය වංශික කියන වංශ දෙකෙන් පැවිදි වෙච්ච 500ක් භික්ෂූන් වහන්සේලාගේ ආශ්චර්යමත් සමාගමේ බලන්ඩ ආපු පිරිසකට සැලසිච්ච යහපත. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා හරියට දැක අවබෝධ කරන පුද්ගලයාට පවා අප්‍රමාණ යහපතක් උදා වෙන බවයි මේ කාරණාවෙන් පේන්නේ. මෙතනදී මාර්යත් ප්‍රකාශයක් කරලා තියෙනවා, සබ්බේ විජිත සංගාමා බයාතීතා යසස්සිනෝ මෝදන්ති සහ භූතේහි ශාවකේතේ ජනේසතාති කියන ප්‍රකාශය කරන දස බලයන් වහන්සේගේ ශාසනයේ පහළ වූ ආර්ය ශ්‍රාවකයන් සමග අපිට ගැටෙන්න හැපෙන්න බෑ කියලා කල්පනා කරලා මාර පිරිස ආපහු යනවා. මෙතනින් මහා සමයේ සූත්‍ර දේශනාව නිමා වෙනවා. මේ මාර්යා මේ ප්‍රකාශය කරලා ආපහු යාමත් සමග ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාව අපි සඳහන් කළා. මහා සමයේ සූත්‍ර දේශනාව ඕනෑම තැනක දේශනා කරන්න සුදුසුයි, ඕනෑම වෙලාවක. නමුත් ඕනෑම තැනක හැම වෙලාවෙම දේශනා කරන්න බැරි පිරිත් සූත්‍රත් මේ පිරුවානා පොත් වහන්සේට අන්තර්ගත කරලා තියෙනවා. විශේෂ සූත්‍ර දේශනාවක් තමයි ආටානාටි සූත්‍රය. ආටානාටි සූත්‍රය හැමතැනම හැම වෙලාවෙම දේශනා කරන්න බෑ. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලම තියෙනවා. හේතුව භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ බොහොම දරුණු අය. මේ සතරවරන් දෙවිවර යටතේ යක්ෂ, නාග, ගන්ධර්ව ආදී පිරිස් මේ දෙවිවරු යටතේ තියලා පාලනය කරලා ඉන්නේ.
එහෙම නැත්නම් අති භයානක යක්ෂයෝ තමයි ඉඳලා තියෙන්නේ. අපි මේ කාරණාව මීට කලින් සඳහන් කළා. අවශ්‍ය වුණොත් නගරයක් එක දවසින් කාලා ඉවර කරන්න පුළුවන් යක්ෂයෝ තමයි ඉන්නේ. ඒ වාගේ අති දරුණු අති භයානක යක්ෂයෝ. මේ වාගේ යක්ෂයෝ පාලනය කරලා තියලා තියෙන්නේ. ඉතින් අතීතයේ මේ යක්ෂයෝ පාලනය වෙලා නොහිටපු අවස්ථාවන් වලත් ඒගොල්ලන්ට වරයක් ලැබිලා තිබුණේ තමන්ගේ විමානය ළඟට නැත්නම් විමානයේ ගහක් නම් ගහ යටට එන අය කණ්ඩ විතරයි. එහෙම නැතුව ඉඩ දීලා තිබුණා නම් නගරයක් වුණත් කාලා දානවා කියලා සඳහන් කරන නිසා වරයක් දීලා පාලනය කරලා තියෙනවා. මෙන්න මේ වාගේ අති භයානක පිරිසක් තමයි මේ සතර වරන් දෙවිවරු යටතේ තැන්පත් කරලා ඉන්නේ. ආටානාටි සූත්‍ර දේශනාව භාගිතුන් වහන්සේ මේ දේශනාවත් එක්ක තමයි මේ අය ඉක්මෝල තැන්පත් කරලා තියෙන්නේ. මේ දේශනාවේදී මේ අයට අඬ ගන්නවා. මේ එක සතර වරන් දෙවියන්ගෙන් එක දෙවි රජෙක් යටතේ මේවාගේ සේනාව කෝටි ලක්ෂයක් ඉන්නවා කියලා සඳහන් කරන්නේ. මේ දේශනාවේ මේගොල්ලන්ට අඬ ගන්නවා එක විදිහ එක තැනක. හැබැයි එන්නේ නැහැ අපි ඇඳ ගෙවුවට. හරියටම නම් එන්න පුළුවන් නිවැරදිවම තෙරුවන් සරණ ගිහපු කෙනෙක්. එහෙම පිරිසක් එකතු වෙලා අඬ ගෙවුවොත් එනවා. මොකද මේ පිරිස හොලවන්න ඕනේ. කෝටි ලක්ෂයක් හොලවනවා කියලා කියන එක බොහොම පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා නමුත් දේශනා කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා හැම වෙලාවෙම ආටානාටි සූත්‍රයේ. දේශනා කරන්න ඕනෙම වෙලා තියෙන තැනක් නම් හත් දවසක් රතන කරණීය කියන සූත්‍ර දෙක සහ අනික් සූත්‍ර දේශනාවල් හත් දවසක් එක දිගට සජ්ජහායනා කරලා අන්තිමේ මේ සූත්‍රයේ සජ්ජහායනා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. හැබැයි ගෙන්නුවොත් ගෙන්නුවා වාගේම ආපහු පිළිවෙලට ආපහු යවන්න ඕන. එහෙම නැත්නම් ඉතා භයානක තත්ත්වයක් උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි බෙර ගන්න හැටියට බෙර ගහලා ඒගොල්ලෝ යවන්නේ බෑ. අපි දුම් ගන්න හැටියට දුම් ගහලා ඒගොල්ලෝ යවන්නත් බෑ. ඒ නිසා ඒ යවන්න පුළුවන් විදිහටම ගෙන්නන්න වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කෙසේ වෙතත් අද සමහරලාට මහ පිරිතක් දේශනා වෙන වෙලාවෙත් ආටානාටි සූත්‍රයේ දේශනා වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න එපා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. වෙන හේතුවක් හින්දා නෙවෙයි, මේ භයානක තත්ත්වය නිසා එන්න පුළුවන් හරියට මේ විදිහට දේශනා කළොත්. එහෙමනොත් යවන්න බැරුව යන්න පුළුවන්. යව්වේ නැත්නම් හරි අපහසුවක්. අපි මුලින්ම මේ පළෝප සූත්‍රය ගැන කරුණු කීපයක් සිහිපත් කළා. මගේ හිතේ දේශනාව පටන් ගන්න වෙලාවේ මේ ලෝකේ ජීවත් වෙන ජනගහනය ගැන කතා කරනකොට ලෝකයේ වර්තමානයේ ජනගහනය අඩු වෙලා තියෙන්නේ. ඇයි? ඒ කාරණාව සාකච්ඡා කරන වෙලාවේ මේ මිත්‍යා රාගය, මේ සමලිංගික විවාහ, ස්ත්‍රීන් ස්ත්‍රීන් විවාහ වෙනවා, පුරුෂයන් පුරුෂයන් විවාහ වෙනවා, මේ වාගේ තත්ත්වය සමහර ලෝකයේ දැනට ඇතැම් තැන්වල නීතිගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේක දිගින් දිගටම සිද්ධ වෙන්න ගත්තොත් දෙවියන්ගේ අකමැත්ත ඉතාම ඉහළයි කියලා සඳහන් කරන්නේ. එහෙම දේවල් දිගට වෙන්න පටන් ගත්තොත් මේ දරුණු යක්ෂයෝ මුදා හරිනවා කියලා කෙලින්ම ධර්මයේම සඳහන් කරනවා. ඒ දෙවිවරු යකමැත්ත නිසා මේ පළවෝප සූත්‍රයේ පැහැදිලි කරනවා මේ යක්ෂයෝ මුදා හරිනවා. එහෙම මුදා හැරියොත් එහෙම ඉතින් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් තමයි උදා වෙන්න තියෙන්නේ. එහෙමනම් ඒගොල්ලෝ තාමත් ඉන්නවා, සංවර කරලා තියලා තියෙන්නේ, යම් යම් වරවල සීමා කරලා තියෙන්නේ. ඒ නිසා ආටානාටි දේශනා කරන්න එපා කියනවා. නමුත් ඒක අද දේශනා කරනකොටත් විවිධ මිත්‍යා ක්‍රම ඔස්සේ දේශනා වෙන අවස්ථාවල් කවුරු දේශනා කළත් අපි දකිනවා. බොහොම අනවශ්‍ය විදිහට ගෝරනාඩු කිරීම, කෑකෝ ගැහීම් සමහරලාට අපි දකිනවා. ඒවා මිත්‍යා අවස්ථාවන් හැටියට තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව එහෙම නැහැ. මහා සමය සූත්‍ර දේශනාවේදී මගඵල ලබා පිරිස පිළිබඳව අවබෝධයක් ඇති වෙන්න මේ සූත්‍ර දේශනාවේ පස්සේ කාලේ එක කාරණාවක් පැහැදිලි කරනවා. මේක දිව්‍යාංගනාවක්. මේක මේ අපේ රටේ එක ස්වාමින් වහන්සේ නමක් නාගලෙන කෝටි පබ්බත කියන විහාරයේ නාගලෙන කියන ස්ථානයේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. කෝටි පබ්බත විහාරයේ නාගලෙන උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. මේ නාගලෙන මෙතන මේ දොරකඩ තියෙන ගහක තමයි මේ දිව්‍යාංගනාව ඉඳලා තියෙන්නේ. මේ ස්වාමින් වහන්සේ රාත්‍රී මේ මහා සමය සූත්‍රය දේශනා කරලා තියෙනවා. මහා සමය සූත්‍රය උන්වහන්සේ දේශනා කරලා නිමා කරනකොට මෙතනදී මේ ස්වාමින් වහන්සේ මුළු මහා සමයම කටපාඩම් තිබුණා වගේ මේ දේශනාවෙන් දැන් තියෙන්නේ. දේශනා කරලා ඉවර කරනකොට උන්වහන්සේට සාදුකාරයක් ඇහෙනවා මේ මධ්‍යම රාත්‍රියේ.
සාදුකාරය ස්ත්‍රී හඬක්. එනිසා උන්වහන්සේ කල්පනා කරනවා මේ මධ්‍යම රාත්‍රියේ මගේ කුටි ආසන්නේ කවුද ස්ත්‍රී හඬක් සාදුකාරයක් පැවැත්වුවේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කතා කරලා අහනවා කවුද උතන ඉන්නේ කියලා. ඒ වෙලාවේ කතා කරලා කියනවා ස්වාමීනි මම කියන්නේ කවුද? ස්වාමීනි මම එක්තරා දෙව්දුවක්. මෙතන ඉන්නේ මොකද? ස්වාමීනි මම කලින් නම් හිටියේ දඹදිව මහවණිය තමයි මගේ වාසභූමිය තිබුණේ. ඒ වුණාට මම දැන් ඉන්නේ ලංකා භූමිය. දඹදිව වාසභූමිය නෑ. දැන් මං ඉන්නේ ලංකා භූමිය. මේ තමයි මම ඉන්න තැන. එහෙ ඉඳලා මෙහෙ ආවේ ඇයි කියන ඇහුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම එහෙ ඉඳලා මෙහෙ ආවේ මහවණේ මහා සමයේ දේශනාව පටන් ගත්ත දවසේ. ඇයි මෙහෙ ආවේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 දැක බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල ඉස්සරහ පිට වාඩි වෙලා මහා සමය සූත්‍ර දේශනාව අහන්න මටත් හරියට හිතේ තිබුණා. ස්වාමීනි මං එහෙම ලෑස්ති වුණා. එහෙම ලෑස්ති වුණාට මට වඩා මහේසාක්‍ය එනකොට කොහොමත් මහේසාක්‍ය අයට මං ඉස්සරහ දෙන්න ඕනේ. ඉතින් එහෙම එහෙම එන අයට ඉදිරි ආසන දිදී දිදී ඉදිරිපිට දිදී දිදී එනකොට මං මහවණෙන් එළියටම ගියා. මහවණෙන් එළියට ගිහිල්ලා මං දඹදිවෙන් එළියටම ආවා. මං දඹදිව වෙරළට ආවා. මේ මුළු වෙරළම පිරුණා. අපි සඳහන් කළා ඉදිකටු සිදුරකට 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් බැස්ස කියලා ඉදිකටු සිදුරකට. ඉතින් ස්වාමීනි මං ඊළඟට මහසාගරයට බැස්සා. මහසාගරේ මං ලංකාදීපයට නිකන් ආවා. ඇවිල්ලා මං දඹකොළ පටුනේ නතර වුණා. ස්වාමීනි මට දඹකොළ පටුනේත් ඉන්න බැරුව ගියා. එහෙම එහෙම ගිහිල්ලා මං එහා පැත්තෙන් සාගරයට බැස්සා. ස්වාමීනි එහෙම ඉඳලා තමයි මං මහා සමය ඇහුවේ. කරවටක් මහ මුහුද ඉඳගෙනයි මහා සමය ඇහුවේ. ඒ වෙලාවේ අහනවා භාග්‍යතුන් වහන්සේ මහවණේ ඉඳන කරපු දේශනාව මෙච්චර දුරට ඇහුණද? මොනවද ස්වාමීනි මේ අහන්නේ? බුදුපියාණන් වහන්සේ හරියටම මගේ මුව මඩල දිහා බලාගෙනම නේත්‍ර යුද්මය මාගේ මූණ දිහාට යොමාගෙන දේශනාව කළා වගේ මට භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලන්න බෑ ස්වාමීනි. මම සාගරයේ රැලි අතරේ මගේ මූණ හංග හංග තමයි මම දේශනාව ඇහුවේ කියලා සඳහන් කරනවා. කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ලක්ෂයක් අහනවා නම් ඒ ලක්ෂයටම හිතෙන බුදු පියාණන් වහන්සේ මන් දිහා බලාගෙන මටම දේශනාව කරනවා වගේ ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනා ක්‍රමේ තවත් ආශ්චර්යමත් අවස්ථාවක්. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ දිව්‍යාංගනාවකින් අහනවා එදා මහා සමය දේශනාව අහලා කෝටි ලක්ෂයක් රහත් වුණා. ගණන් කරන්න බැරි පිරිසක් මාර්ගඵල ලැබුවා. මං හිතන්නේ ඔබ එදා රහත් වෙච්ච අය අතර ඉන්නවද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි මම රහත්ුන්නේ නෑ. මං හිතනවා එහෙනම් අනාගාමීවත් වෙන්න ඇති. නෑ ස්වාමීනි. එහෙනම් මගේ හිතේ හැටියට අනිවාර්යෙන් සකදාගාමී නම් වෙලා ඇති. මං දැන් දිව්‍යාංගනාවට බේරෙන්නත් නෑ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම කාරණාව අහනවා. ඉතින් ඒ වෙලාවට මහත් වූ අපහසුතාවයන්ට පත් වෙනවා. අපිත් සමහරලාට ගිහිල්ලා සමහරලාට ඇතැම් අයගෙන් මේ වගේ දිගටම ප්‍රශ්න කරගෙන යන අවස්ථා තියෙනවා. මේත් එක තේරුම් ගන්න ඕනේ එහෙම ප්‍රශ්න කරන එක ඒ තරම් යෝග්‍ය නෑ කියලා අපහසුතාවයන්ට පත් වෙනවා සමහර වෙලාවට. ඒ නිසා සකදාගාමිත් උනාද කියලා අහනවා නෑ කියනවා. සකදාගාමිත් නූනනම් අඩුතරමේ සෝවාන් කියන තැනටවත් ආවේ නැද්ද කියලා අහනවා. ඒ වෙලාවේ දිව්‍යාංගනාව ප්‍රකාශ කරනවා ස්වාමීනි අනවශ්‍ය දේවල් අහනවට නම් වැඩි කැමති නෑ මම කියලා මතක් කරනවා. ඒ කියන්නේ කරන්නම දෙයක් නැති තැන නැත්තම් ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කරන්නම දෙයක් නැති තැන ඔව් කියන්න බැරි හින්දා. ඒ කියන්නේ ඔව් කියලා නෑ. සෝවාන්ද කියලා හෙහොත් ඔව් කියලා නෑ. එතකොට මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ගාව මේ මාන්නය කියන ධර්මතාවයේ බිඳක්වත් නෑ කියන කාරණාව ඒකෙන් තහවුරු වෙනවා. මාන්නයක් නම් ඇත්තම නෑ. මාන්නේ නැති කරලම තමයි ඉතින්ට ඇවිල්ලා තියෙන මේ විදිහේ මාන්නයක් එතන නෑ. මම මාර්ගඵලලාභී කියන තරම් මාන්නයක් නැහැ. ඒ නිසා ඒක භික්ෂුන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් පරාජිකා හතරෙන් උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. යම් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා නම් මම මගඵලලාභී කියලා උන්වහන්සේගේ පැවිද්ද එතනින් ඉවර වෙනවා කියලායි සඳහන් කළේ. මාර්ගඵලලාභීව ඉඳලා ප්‍රකාශ කරන්නේ නැහැ කවදාවත්. මාර්ගඵල නැතුව කෙනෙක් මාර්ගඵල ලාභී කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක වචනයෙන් කෙලින්ම ඍජුව ප්‍රකාශ කරන්නත් පුළුවන්.
එහෙම නැත්නම් තව කෙනෙක් හරහා ප්‍රකාශ කරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හැසිරීමෙන් ව්‍යංගයෙන් පෙන්වන්නත් පුළුවන් කෙනෙකුට සැක තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මගපල්ලාවි වගේ සැක තියලා තියෙනවා. එහෙමවත් කරන්න බෑ. මේ සඳහන් කරනවා උත්තරී මනුස්ස ධම්ම පරාජිකව උතුම් මිනිස් ගුණ කියාපෑම. මේක තහනම් කරලා තියෙනවා. එහෙමනම් මේ ශාසන ආර්ය ශ්‍රාවකයා මොනතරම් නිහතමානීද කියන තැනට ඉන්න අවස්ථාව සලසලා තියෙනවා. එහෙමනම් මේ දිව්‍යාංගනාව සඳහන් කරනවා ස්වාමීනි අනවශ්‍ය දේවල් මගෙන් අහන්න එපා කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ දිව්‍යාංගනාවක් කිව්වට මට සැකයි. ඔබ දිව්‍යාංගනාවක්ද කියන එක මට කොහොමද ඔප්පු කරන්නේ මට පෙනී හිටින්නේ එහෙනම් කියනවා. ඒ වෙලාවේ කියනවා බෑ ස්වාමීනි ඔබ වහන්සේ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නම. මගේ මේ ලස්සන කය ඔබ වහන්සේට පෙන්වුවොත් ඔබ වහන්සේගේ බ්‍රහ්මචර්යාවට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අති දීප්තිමත් මගේ කය මම ඔබ වහන්සේට පෙන්වන්නේ නැත්තේ ඔබ වහන්සේ සංසාරයෙන් එතෙර යන්න ඕනේ හින්දා. මේ කය පෙන්වුවොත් ඔබ වහන්සේ කයට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මොකද්ද මට පෙන්වන්න සලකුණ කියලා අහුවා. ස්වාමීනි මගේ ඇඟිල්ලේ එක පුරුකක් ඔබ වහන්සේට පෙන්වන්න. එතන කියනවා උන්වහන්සේ කුටියේ දොර වහලා තිබිලා තියෙනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා මේ කුටියේ යතුරු දාන සිදුරෙන් ඇතුළට මේ සුළඟිල්ල එක පුරුකක් දැම්මා කියලා. ඒ වෙලාවේ කුටිය ඇතුළට එළිය වැටුණා කියලා කියනවා. කුටිය ඇතුළට හිරු දහසක් පැවුවා වගේ ආලෝකයක් පතිත වුණා කියලා සඳහන් කරනවා. එතකොට මේ දිව්‍යාංගනාව මොනතරම් ආනුභාව සම්පන්නද කියන කාරණාව එතනින් පෙන්නලා තියෙනවා. සුළඟිල්ල විතරයි පෙන්නලා තියෙන්නේ, කය කොහොමත් පෙන්නලා නැහැ. ඉතින් මේ වාගේ ධර්ම කාරණා එක්ක ජීවිතයට හිතනවා නම් බොහෝ දේවල් හිතන්න ඉඩ ඉතුරු වෙලා ඉඩ තියලා තියෙනවා. ඉතින් මේ මහා සමය දේශනාවෙන් මගඵල ලබාවු තවත් එක දේවතාව දුවක්. එහෙනම් තව එදා මගඵල ලබාවු දෙවි දේවතාවරු සීමාවක් නැහැ කියලා සඳහන් කළා උන්වහන්සේලා දිව්‍ය ලෝකවල ඕන තරම් වැඩ ඉන්නවා. තාවත් ජීවමාන භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ඒ අය දන්නවා, අහනවා. මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු දෙවිවරු තමයි ඒ තැන්වල ඉන්නේ. ඒ නිසා ධර්ම දේශනාවක් අහන්න පැමිණියහම මේ දෙවිවරු කොයිතරම් ප්‍රමාණයකට සතුටු වෙන්න දේශනාව කරන්න අපිට පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපි ආපහු හිතන්න සිද්ධ වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහපු අයයි දෙව්ලොවෙ ඉන්නේ. මේ දිව්‍ය ලෝක හයේම ඉන්නේ බුදු පියාණන් වහන්සේ දැකපු අය. භාග්‍යවතුන් වහන්සේ නොදැක්ක කෙනෙක් මෙතන නැහැ. පල්ලැහැම දිව්‍ය ලෝකෙට නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා දැනට ගිහිල්ලා තියෙන දවස් 25කට වාගේ ආසන්න කාලය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු මනාව ධර්මදර දෙවිවරු ඉන්නේ. ඒ නිසා උන්වහන්සේලාට පින් දෙනකොට එහෙම අපි නිරන්තරයෙන් පාවිච්චි කළ යුතු ක්‍රමය දෙවියන්ට පින් දිය යුතුමයි වැඳගෙන. මොකද අපිට වඩා කොහොමත් ඉහළ තැනක ඉන්නේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා කියන මෙසේක බලධර්ම දියුණු කරලා ප්‍රගුණ කරලා තමයි උන්වහන්සේලා දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි ගාව මාන්නයක් තියනවා දෙවියන්ට වැඳගෙන පින් දෙන්න ඕනේ නැහැ කියලා. අපි ගාව මාන්නයක් තියෙනවා අපි දෙවියන්ට වඩා උසස් කියලා. අපි දෙවියන්ට වඩා උසස් නැහැ. නමුත් සම්මා සම්බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලා මිනිසුන් අතර විතරක් උපදින නිසා මිනිස්ය කියන නමට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ හැර අපි උන්වහන්සේලාට තරම් ලොකු ඉහළ තැනක නැහැ වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා අපේ මාන්නය මේ ශාසනයේ ඉස්සරහට ගමනක් යන්න නම් එවන් මාන්නයන් අපේ ජීවිතවලින් ඉවත් කරගත යුතුයි. ඒ නිසා දෙවියන්ට පින් දෙන්න තියෙන හොඳම ක්‍රමය වැඳගෙන පින් දෙන එක තමයි වටිනාම ක්‍රමය. උන්වහන්සේලාගේ නංගුත් නිතර නිතර ප්‍රකාශ කරලා පින් අනුමෝදන් කරනකොට උන්වහන්සේලා නිරන්තරයෙන් අපි දිහා බලනවා. මොකද මගේ නම නිතර නිතර කවුද කියන්නේ කියලා අනිවාර්යෙන් බලනවා ඒ දෙවිවරු සහ බ්‍රහ්ම රාජ්‍යය. එහෙම වුණොත් තමන්ගේ නම කියලා නිතරම තමන්ට පෞද්ගලිකව පින් අනුමෝදන් කරන අයට ආශිර්වාද කරන සහ ආරක්ෂාවට ඒගොල්ලෝ බොහෝ වෙලාවට අපි ළඟ ඉන්න බව සඳහන් වෙනවා. ඒ නිසා මේ දෙවිවරුන්ගේ නංගොත් සඳහන් කරලා පින් දෙන එක, පුණ්‍ය අනුමෝදනා කරන එක ඉතාම වටිනවා. ඒ නිසා ජීවිතයේ ඕනෑම පින්කමක් කරපු වෙලාවක ඉතාම කෙටි කාලයක් යොදන්න තියෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ නිසා නංගොත් සඳහන් කරලා, බ්‍රහ්ම රාජ්‍යයන්ගේ නංගොත් සඳහන් කරලා උදේට හවසට මල් පහන් පූජා කරන නමුත් උන්වහන්සේලාට පින් දෙන එක අපේ ජීවිතයේ බොහෝ ආරක්ෂාවට හේතු වෙන කාරණාවක්. ඒ කාරණාවත් සිහිපත් කරමින් අද ධර්ම දේශනාවේ කාලය මං හිතන්නේ තාම ටිකක් ඉතිරිව තියෙන නිසා
අපි ඉදිරියට සාකච්ඡා කරන්න අරමුණු කළේ සම්මා සම්බුද්ධ කියන මේ මහෞත්මයාණන් වහන්සේ හඳුනමු කියන මාතෘකාව නිසා. ඒකේ නිමිති 32ක් තියෙනවා. අපි ඒකෙන් කීපයක් ඉතුරු කාලය සම්පූර්ණ වෙනකන් සාකච්ඡා කරමු. සඳහන් කරලා තියෙනවා මේ නිමිති 32 අවස්ථා පහක සිද්ධ වෙන බව. ඒ අවස්ථා පහ අපි මුලින් සඳහන් කළා. මාතෘ ගර්භයට එළඹෙන වෙලාව, මාතෘ ගර්භයෙන් මේ ලෝක ධාතුවට වැඩම කරන වෙලාව, සම්මා සම්බුද්ධත්වය ලබා ගන්න වෙලාව, ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව සිදු කරන වෙලාව සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවා දාරන වෙලාව කියන මේ අවස්ථා පහේ මෙන්න මේ නිමිති 32 සිද්ධ වෙනවා. ඊට කලින් මේ නිමිති සිද්ධ වෙන්නේ මාතෘ ගර්භයට එළඹෙනකොට. අන්තිම මනුෂ්‍යාත්ම භාවයේ තමයි වෙස්සන්තර බෝසතාණන් වහන්සේගේ ජීවිතය. වෙස්සන්තර බෝසතාණන් වහන්සේ අපවත් වුණාට පස්සේ හතරවෙනි දිව්‍ය ලෝකයේ, එහෙම නැත්නම් තුසිත කියන දෙව්ලොව තමයි මහබෝසතාණන් වහන්සේ ඊළඟට පහළ වෙන්නේ. තුසිත දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂවලින් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම එකම දවසක්වත් අඩු කරන්නේ නැතුව බෝසතාණන් වහන්සේ දෙව්ලොව වැඩ හිටිය බව තමයි ධර්මයේ සඳහන් කරන්නේ. මොකද මීට කලිනුත් දෙව්ලොව වැඩලා තිනවා. ඒ වැඩපු අවස්ථාවන් වල මුළු දිව්‍ය ආයුෂයම භුක්ති විඳින්නේ නැහැ. මොකද දීර්ඝ කාලයක් එහි දිව්‍ය ආයුෂ විඳ විඳ ඉඳ ගියොත් ආපහු පින් කරගන්න තියෙන අවස්ථාව උන්වහන්සේට මදි නිසා දෙව්ලොව අතහැරලා උන්වහන්සේ චුත වෙලා මනුස්ස ලෝකවල ඇවිල්ලා ආපහු පින් රැස් කරලා තියෙනවා. එතකොට ඒ කාරණාවෙන් කියන වැඩියෙන් පින් රැස් කරන්න පුළුවන් මේ මනුස්ස ලෝකෙදී. ඒ නිසා මනුස්ස ජීවිතේ තව පැත්තකින් වටිනවා. ඉතින් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම ගෙවල ඉවර වෙනකොට උන්වහන්සේට පිටවීමේ ලකුණු, චුතවීමේ ලකුණු පහළ වෙන වෙලාවේ මේ දිව්‍ය රාජ්‍යය සහ බ්‍රහ්ම රාජ්‍යය එහි ගිහිල්ලා උපදිනකොට නම සන්තුසිත කියන නමින් තමයි මේ දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. පස්සේ කාලේ මේ දිව්‍ය ලෝකෙ රජකමක් හම්බ වෙනවා, ප්‍රධාන තැනක් හම්බ වෙනවා. එතකොට සේත කේතු කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක නම්බු නාමය. නම සන්තුසිතම තමා සේතකේතු කියලා කියන්නේ නම්බු නාමය. මෙහෙම ඉන්නකොට තමයි ආයු පිරිහෙන්නේ. මේ වෙලාවේ බ්‍රහ්ම රාජවරු, දිව්‍ය රාජවරු ඇවිල්ලා ධන ගහගෙන වැඳගෙන ආරාධනාවක් කරනවා. කාලෝ අයන්තේ මහාවීර, මහාවීරයන් වහන්සේ උපාද මාතු කුච්චියම් මෞකුසෙට එළබෙන්ඩ දැන් මේ කාලයයි. මෙන්න මේ අවස්ථාවේ බෝසතාණන් වහන්සේ ලෝක ධාතුව දිහා බලනවා අවස්ථා පහ පිළිබඳව. ඒකට අපි කියනවා පංච මහා විලෝකනය කියලා. කාලය පිළිබඳව බලනවා, දීපය පිළිබඳව බලනවා, දේශය පිළිබඳව බලනවා, කුලය පිළිබඳව බලනවා, අම්මා පිළිබඳව බලනවා. එහෙමනම් කාලය මොකද්ද? මේ කාලය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කවදාවත් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. අන්තර කල්පයක ආයුෂ වැඩි වෙන යුගෙ, වැඩි වෙන පැත්තේ, ආරෝහණ පැත්තේ පහළ වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන නිසා මිනිසුන්ට දුක කියන ධර්මතාවය තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා පහළ වෙන්නේ අවරෝහණ පැත්තෙම තමයි. ආයුෂ අඩු වෙන පැත්තේ අවුරුදු 100ක් අවුරුදු 100ක් අතර තමයි බුදු කෙනෙක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. මෙන්න මේ කාලය තමයි බලන්නේ. දැන් ලෝක ධාතුව එතනද තියෙන්නේ? මේ ආයුෂ 100ක් 100ක් අතරද පවතින්නේ? මේක තමයි කාලය කියලා බලන්නේ. ඊළඟට දීපය. ජම්බු දීපයේම තමයි බෝධිසත්වරු පහළ වෙන්නේ. මේ ලෝකේ විශාලතම මහත් දීපය. එහෙනම් කීප සැරයක්ම අපි සිහිපත් කරලා තියෙනවා ජම්බු දීපය කියලා කියන්නේ ඉන්දියාවෙම නෙවෙයි කියලා. ඊට වඩා ඉතා විශාල භූමි භාගයක් ජම්බු දීපය කියලා කියන්නේ හිමාල පර්වතයේ මධ්‍ය ලක්ෂ්‍යය කරගෙන පැතිරිලා තියෙන විශාල භූමිය. මෙන්න මේ ජම්බු දීපයේම තමයි බෝධිසත්වරු පහළ වෙන්නේ. ඒ නිසා දීපය මේක විශේෂ දිවයින. ඊළඟට දේශය. දේශය මේ ජම්බු දීපයේ මධ්‍ය දේශය, මධ්‍ය භූමිය, මධ්‍ය දේශය තමයි පහළ වෙන්නේ. මේ මධ්‍ය දේශය තමයි හිමාල පර්වතයට ආසන්න භූමි ප්‍රදේශය. ඒ නිසා මේ ප්‍රදේශයේම තමයි බෝධිසත්වරු පහළ වෙන්නේ, මධ්‍ය දේශය. ඊළඟට කුලය. කුලය කියලා සඳහන් කරලා බලන්නේ තාත්තගේ පැත්ත. ඒ කියන්නේ අපි අද වර්තමානයේ කතා කරන කුල ක්‍රමය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ.
පියාණන්ගේ පාර්ශවය කොච්චර පිරිසිදුද කියලයි මේ බලන්නේ. සාමාන්‍ය අපි කතා කරන්නේ හත්මුතු පරම්පරාවක් ගැන. නමුත් මේ පියාණන්ගේ පාර්ශවයේ මහා සම්මත රාජවංශයේ ඔක්කාක රාජකුලයට තමයි සුද්ධෝදන මහරජතුමා අයිති වෙන්නේ. එහෙමනම් මේ මහා සම්මත රාජවංශය කියලා කියන්නේ හත්මුතු පරම්පරාවකින් නෙමෙයි, පරම්පරාවල් කෝටි ලක්ෂ ගණනකින් අතිශයින්ම පාරිශුද්ධයි මේ පරම්පරාව. ඒ කාරණාව අපි හොඳටම සාකච්ඡා කළා මහා සමී සූත්‍ර දේශනාව ආරම්භ කරනකොට. මේ ඔක්කාක රාජ පරම්පරාවේ මහරජෙකුගේ කලින් බිසකගේ දරුවෝ නිසා තමයි මේ රාජ පරම්පරා ඇති වෙන්නේ. ඒගොල්ලෝ පරම්පරාව අපිරිසිදු කරන්නේ නැතිනුව සහෝදර සහෝදරියෝ තමයි විවාහ වුණේ. ඒ තරම් පරම්පරාව ආරක්ෂා කරගන්න මේ කුලය රකින්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මෙහෙම කුලයක් පිළිබඳව තමයි බලන්නේ. ඊළඟට මව, අම්මා දිහා විශේෂයෙන් බලනවා. මේ වෙලාවේ කුසට පිළිසිඳ ගන්න වෙලාවේ අම්මා අටසිල් සමාදන් වෙලා ඉන්නම ඕනේ. ඒ කාරණාව විශේෂයෙන් බලනවා. ඊළඟට සම්මා සම්බුදුන්ගේ මෑණියන්, මේ බෝසතාණන්ගේ මෑණියන්, බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබලා දවස් 7කින් අනිවාර්යයෙන්ම ජීවිතේ ඉවර වෙනවා. ඒක වෙන කිසි හේතුවක් නිසා එහෙම නෙමෙයි, සැබවින්ම උන්වහන්සේගේ ආශය ඉවරයි. ඉතින් බෝසතාණන් වහන්සේට උපත දුන්නා කියලා කතාවක් එහෙම නෙමෙයි, ආශය ඉවරයි. එහෙමනම් බෝසතාණන් වහන්සේ ඒක හරියටම බලනවා. මාස 10 අඩු නැතුව මව්කුසේ ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉපදෙන කෙනෙක් මාස 10 මව්කුසේ ඉන්නෙම නැහැ. මාස 9 හමාර කියන අවස්ථාවේ අපි කොහොමත් මව්කුසෙන් එළියට එනවා. නමුත් මාස 10 සම්පූර්ණ වෙන්නේ මාසෙකට දවස් 30 ගානේ බැලුවොත් දවස් 300 නම් බෝධිසත්ව කුමාරයා මව්කුසෙන් උප්පත්තිය ලබන්නේ දවස් 300 සම්පූර්ණ කරලම තමයි. එක දවසක්වත් අඩුත් නැහැ, වැඩිත් නැතුවයි උපදින්නේ. ඒ වෙලාවේ මෑණියන් සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ, පිළිසිඳ ගන්න වෙලාව දවස් 307යි අවශ්‍ය තියෙන්න ඕනේ. මොකද 7 දවසෙන් අනිවාර්යෙන් මරණයට පත් වෙනවා නම් දවස් 307න් අම්මගේ ආයුෂ ගෙවිලා තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඒක හරියට බලනවා. මෑණියන්ට ජීවත් වෙන්න තව දවස් කීයද තියෙන්නේ? මුලින් සඳහන් කරපු විදිහට මාස 10ෙම ඉන්නේ ඒ විදිහ නම් දවස් 30 අනුගමනය කරලා නම් දවස් 307න් අනිවාර්යෙන්ම ආයු පිරෙහෙන්න ඕනේ. ඒ කාරණාව හරියටම බලනවා. බලලා තමයි මාතෘ ගර්භයට එළඹෙන්නේ. මව බලනවා කියහම එහෙම බලනවා. ඉතින් සඳහන් කරනවා ඊළඟට මේ වෙලාව මහා මායා දේවීන් වහන්සේ තරුණ වයසේ නෙමෙයි ඉන්නේ කියලා. තරුණ වයසේ ඉන්න වෙලාවේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. ටිකක් සංවර මදි කියලා තරුණ වයසේ. ඒ නිසා මැදියම් වයසේ 3-2 ගෙවුනට පස්සේ තමයි පිළිසිඳ ගන්නවා කියලා සඳහන් කරන්නේ. මැදියම් වයසේ 3-2 ඉවර වෙන්න ඕනේ. එහෙනම් එදා මිනිස්සුන්ට තිබිච්ච ආශයත් එක්ක මේ වෙනකොට මහා මායා දේවීන් වහන්සේගේ වයස සාමාන්‍යයෙන් තිබිලා තියෙන්නේ 50 55 60 65 කියන වාගේ අතරතුර තමයි ආශය තිබිලා තියෙන්නේ. ඉතින් මම මුලින් සඳහන් කළා මව සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ කියලා. මෙතෙක් කල මහා මායා දේවීන් වහන්සේ සිල් ගත්තා. සිල් ගත්තී අසිත කාලදේවල තාපසතුමාගෙන් තමයි සිල් ගන්නේ. සිල් සමාදන් වෙන්නේ එතුමා ළඟට ගිහිල්ලා. ඉතින් මේ අසිත කාලදේවල කියලා කියන්නේ අපට හිතා ගන්න බැරි බොහොම ඉදිරි තැනක තිබිච්ච ජීවිතයක්. පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගත් කෙනෙක්. ඒක කොහොමද කියලා සඳහන් කරනවා. දවල්ට ආහාර අරගෙන ටිකක් විවේක ගන්න යන්නේ තවුතිසාවට කියලා. දවල්ට ආහාර අරන් තවුතිසාවේ ගිහිල්ලා විවේක අරගෙන තමයි අය හවස් කාලේ බහැලා එන්නේ. උන්වහන්සේ විවේක ගන්න ඇති විනාඩි කිහිපයයි. ඉතින් මනුස්ස ලෝකෙට ඒක පැය ගණක් ගෙවිලා ගිහිල්ලා. අන්න එහෙම කෙනෙක්. ඉතින් උන්වහන්සේ ළඟට ගිහිල්ලා තමයි මේ සිල් සමාදන් වෙලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් මේ බෝසත් කුමාරයා මව්කුසට පිළිසිඳ ගන්න දවසේ සිල් සමාදන් වෙලා ඉන්න ඕනේ. නමුත් මේ මෑණියන් තමන් දරන දරු ගැබ පිළිබඳව දන්නවද කොහෙද වගේ තීරණය කරනවා. අද කාලදේවල තාපසතුමාගෙන් සිල් ගන්න යන්නේ නැහැ.
හේතුව මගේ කුස දැන් සූදානම් වෙලා ඉන්නවා මේ ලෝක ධාතුවේ පහළ වෙන අති ආශ්චර්යමත් උත්තමයට උපත දෙන්න. ඒ වෙනුවෙන් මම මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. මේ කාරණාව දැනගන්න ඇති. මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා මේ මහා පුරුෂයාට උපත දෙන්න. අද මගේ මාතෘ ගර්භයේ ඒකට සූදානමින් ඉන්නවා. එහෙමනම් මේ කුස මේ වෙලාවට චෛත්‍ය ගර්භයක් වගේ පූජනීයයි කියලා සඳහන් කරන්නේ. එහෙමනම් සිල් ගන්න ගියහම මේ මහෞත්තමයන් වහන්සේගෙන් සිල් ගන්නවා නම් සිල් ගන්න කෙනා කොහොමද ගරු කරන්නේ? එහෙමනම් මම බිම ඉඳගෙන තමයි සිල් ගන්න වෙන්නේ. නමුත් මායා දේවිය කල්පනා කරනවා මේ ගැබ අද මේ ලෝකෙ කිසි කෙනෙක් ගාව බිම තියෙන කුසක් නම් නෙවෙයි කියලා තීරණය කරනවා. එහෙමනම් සමාන තැනක ඉඳලා සිල් ගන්නද කියලා කල්පනා කරනවා. සමාන උසක දෙන්නම්. ඒ වෙලාවේ තීරණය කරනවා ඒක ගුරු ගෞරවයට හොඳ නැහැ. අනිත් එක ඒක ධර්ම ගෞරවයටත් හොඳ නැහැ. ඒ නිසා සමාන තැනක ඉඳගෙන සිල් ගන්න එකත් කොහොමද ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අද මම තනියම සිල් ගන්නවා කියලා තීරණය කරනවා. ඒ නිසා තනියම තමයි එදා සිල් සමාදන් වෙලා ඉන්නේ. මෙන්න මෙහෙම සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවක තමයි බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වැඩීම ආරම්භ වෙන්නේ. ඒ වෙලාවේ බලනවා අම්මා දැන් සිල් සමාදන් වෙලා කුස උපත දෙන්න සූදානම් වෙලා තියෙනවා. දැන් මාතෘ ගර්භයට වඩින්න හොඳම කාලයයි. ඒ නිසා උන්වහන්සේ දිව්‍ය ලෝකෙන් චුත වෙන වෙලාවට තමයි මේ නිමිති 32 පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. අපි නිමිති සාකච්ඡා කිරීම ඊළඟ දේශනාවට මිතුරු කරමු. කාලේ නිමා වෙලා තියෙන නිසා භාගයක් සාකච්ඡා කළා අතරමඟ නවත්තන එක අර වාගේ සම්පූර්ණ දේශනාවකින් අහනවා වගේ ශ්‍රද්ධාව පහළ වෙන්න අඩු වෙයිද කියලා හිතෙනවා. මේ වෙලාවට සක්වලවල් 10000කට එළිය වැටෙනවා කියලා සඳහන් කරනවා. සක්වලවල් 10000කට එළිය වැටෙනවා. එහෙනම් අපි සක්වලවල් 10000 කොච්චර ඈතද තියෙන්නේ කියලා කතා කළා. නිකන් එළියක් නෙමෙයි හිරු දහසක් පැවුවා වගේ සඳු දහසක් පැවුවා වගේ එළිය වැටෙනවා. මේ ලෝක ධාතුවේ කවදාවත් ඉරේලිය හඳේලිය වැටෙන්නේ නැති තැනක් තියෙනවා. ඒ තමයි මේ ලෝකාන්තරික මහ නිරය කියන තැන. ලෝක ධාතුව අපි සඳහන් කරන්නේ රවුම් කියලා. විශ්ව ගෝලයේ රවුම් අපි හිතන තරම් රවුම් නැහැ. අපි දකින ලෝක බෝලේ තරම් ලෝකේ රවුම් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් නම් ඒක ඔප්පු වෙනවා, පැහැදිලි වෙනවා. ඒ වාගේ රවුම් නැහැ ලෝකෙ කියලා. කෙසේ වෙතත් යම් හැඩයකින් හරි රවුම් හැඩයක් තියෙන නිසා මේ රවුම් හතරක් එකට ඇල්ලුවොත් අනිවාර්යෙන් මේ හතර එකතු වෙනකොට මැද්දි සිදුරක් තියෙනවාමයි. අපි උදාහරණයකට පොල් කටු හතරක් එකට ඇල්ලුවොත් පොල් කටු නම් හරි රවුම්. ලෝක ගෝලයේ ඉච්චර නැහැ. නමුත් හතරක් එකට ඇල්ලුවොත් මැද්දේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒක සඳහන් කරනවා මේ සක්වලවල් හතරක් එකට හේතු වෙනකොට මැද්දේ යොදුන් 8000ක භූමියක් ඉඩ ඉතුරු වෙනවා කියලා. ඉතින් ලෝකේ මේ මහ පොළොවේ ගැඹුර යොදුන් 240000ක් විතර කියලා සඳහන් කරනවා. හැරුවොත් ඝනකඩ බොල් පොළොවම තමයි හම්බ වෙන්නේ කියලා. එහෙමනම් සක්වලවල් හතරක් එකතු වෙන තැන මේ ගැඹුර තියෙන්නේ හැමතැනම යොදුන් 240000ක ආවාටයක් නේ හැදෙන්නේ. එහෙනම් මේ ආවාටයට කවදාවත් ඉරේලිය වැටෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි ලෝකාන්තරික මහ නිරය පිහිටනවා කියලා සඳහන් කරන්නේ. අතිශයින්ම අඳුරුයි. අයිස් තමයි තියෙනවා කියලා සඳහන් කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අවීචී ගින්දර නම් මේ අයිස් කොච්චර සැපයක්ද කියලා. හැබැයි සීතල වෙලාවට තමයි දැනෙන්නේ දාඩිය දාන කාලේ කොච්චර හොඳද කියලා. මේ නිරේ හරිම දුක් සහිතයි. අයිස් කඳු තියෙන්නේ සඳහන් කරනවා අයිස් කඳු දිය වෙලා උඩට ඇවිල්ලා අයිස් කඳුවල මුදුන් තියෙන්නේ හරියට ඉදිකටු තුඩවල් වගේ කියලා. මේ නිරිසත් උඩ එල්ලිලා ඉන්න වවුලෝ වගේ ජීවිතයක් තියෙන්නේ මේගොල්ලන්ට. කොහරි මේගොල්ලෝ තෙරපිලා වැටෙන්න පටන් ගන්නවා. වැටෙනකොට මේ උල් උඩ තමයි වැටෙන්නේ. ඉතින් යොදුන් 240000ක් මොන තරම් උල් එනියනී පහතට පෙරලෙනවා වෙන්නේ ඇද්ද? මෙන්න මේ වගේ තැනක් ලෝකාන්තරික නිරේ. නමුත් මේ නිරේ පිළිබඳව වෙනම කරුණු කාරණා සාකච්ඡා කළ යුතු තැනක. නමුත් මෙන්න මේ ලෝකාන්තරික මහ නිරේට එදාට එළිය වැටෙනවා කියලා සඳහන් කරනවා. එදාට තමයි මේ නිරිසත්තු දැනගන්නේ මෙහි ඉන්නේ මම විතරක් නෙවෙයි තව කෝටි ප්‍රකෝටි ගාණක් ලෝකාන්තරික නිරේ ඉන්නවා කියලා නිරිසත්තු දැනගන්නේ එදාට. එහෙනම් මේ වාගේ අති ආශ්චර්යමත් නිමිති 32ක් තමයි මේ මහෝත්තම ආනන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට සිදු වෙන්නේ. පින්නතුනි මේ කාරණා ටික අපි තේරුම් ගත්තේ නැත්නම්
අපට ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. යම් කෙනෙක් පිළිබඳව හරියටම පැහැදීමක් ඇති වෙන්න නම් ඒ පුද්ගලයා පිළිබඳව අපි හරියටම අඳුර ගන්න ඕනේ. අඳුරන්නේ නැතුව අපි පැහැදීමක් ඇති කරගන්නේ අනිවාර්යෙන් සැක තියෙනවා. ඕනෑම කෙනෙක් ගැන සතුටින් කතා කරුවත් අපි සමහරලාට කියනවා අපි ආශ්‍රය කරන හැටියට අපි දන්න හැටියට නම් මෙහෙමයි. ඉතින් අපි නොදන්න දේවල් තියෙනවද දන්නේ නැහැ කියලා අපි සැක මුසුව ඕනෑම කෙනෙක් ගැන කතා කරනවා. ඒ වාගේ සම්මා සම්බුදුන් පිළිබඳව සැක තිබුණොත් කවදාවත් මති උත්තමයන් වහන්සේ සරණ යන්න බෑ. ඒ සැකේ නැති කරන්නම ඕනේ. ඒ සැකේ නැති කරන්න නම් සම්මා සම්බුද්ධ කියන මේ මහා නර ශ්‍රේෂ්ඨ චරිතය හඳුනා ගන්නම අවශ්‍යයි. ඒ නිසා අපි මේ වටිනා පින්කම් මාලාව සිදු කරන වෙලාව දීර්ඝ වෙලාවක් අපිට මේ කරුණ සාකච්ඡා කරගන්න තියෙන වෙලාව මේ දානපතීන් පුණ්‍යවන්තීන් ලෝක සත්වයාටම අනුකම්පාවෙන් තථාගත ශ්‍රී දස්සත් ධර්මයේ මේ විදිහට පැහැදිලිව දානය කරන්න අවස්ථාවක් අපි ලබාගමු කියන උතුම් චේතනාව පදනම් කරගෙන මේ සිද්ධ කරන වෑයමේදී අපි ලෝක සත්වයාට සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැබවින්ම හඳුන්වා දීමට අපි තීරණය කරගනිමු ඊළඟ දේශනාවේ ඉඳලා. එමනම් අදට ධර්ම දේශනාව මේ අවස්ථාවෙන් නිමා කරමු. කාල වේලාවත් නිමා වෙමින් පවතින නිසා මේ අති ආශ්චර්යමත් වූ සම්මා සම්බුදු දේශනාව කෝටි ලක්ෂයක් මහරහත් භාවයේ ලබාගත් අනන්ත අප්‍රමාණ සත්ත්ව සමුදායක් මාර්ගඵල ඥාන උදා කරගත් භාග්‍යතුන් වහන්සේගේ අති ආශ්චර්යමත් දේශනාව අපි ශක්ති ප්‍රමාණයෙන් මේ බොහොම කෙටි කාලයක් තුළ යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරලා නිමා කළා. අපි නොදන්න දහම් කරුණු ඔබ අප සියලු දෙනාම බොහෝ දහම් කරුණු වලින් මේ සූත්‍ර නිධාන කතාවත් එක්ක පෝෂණය වුණා. එදා භාග්‍යතුන් වහන්සේගෙන් මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන් රැස් වෙච්ච සියලුම දිව්‍ය බ්‍රහ්ම රාජවරු සියලු දෙනා සිහිපත් කරලා ඔබ වහන්සේලාගේ ආශ්චර්ය අපි අදත් සාකච්ඡා කරනවා. ස්වාමීනි, මේ මොහොතේ රැස් කරගෙන අනුමෝදන් කරන පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා. ඔබ වහන්සේලා සියලු දෙනාමත් දිව්‍යාවිෂ වඩ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසේවා කියලා අපි උන්වහන්සේලාට පින් අනුමෝදන් කරවමින් අපි සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වෙනවා. වගේම ධර්ම කාරණාවලින් මමද පෝෂණය කරන මගේ කල්යාණ මිත්‍ර ධර්මාචාර්යයන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් කරවමින් අපි සියලු දෙනාම මහත් වූ ආශිර්වාදයක් මේ මොහොතේ සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.